නමෝ බුද්ධාය. දහවල ධර්ම දාණයටයි අපි මේ සූදානම් වන්නේ. තායිලන්තේ පදිංචි පිරිස තමයි මේ දහවල ධර්ම දාණයත් ඔබට ගෙනෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ රහතන් වහන්සේලා පිළිබඳව අද දවසේ බොහෝ ප්‍රමාණයක් කතා බහ කළා. අද මේ සන්ධ්‍යාවෙත් රහතන් වහන්සේලා පිළිබඳව කතා බහ කරනවා. ඒ උතුම් රහතන් වහන්සේලාගේ අසාමාන්‍ය පුණ්‍ය ශක්තියෙන් තිබුණු රහතන් වහන්සේලා වැඩ සිටියා. උන්වහන්සේලාගේ සසරේ කරන ලද අප්‍රමාණ අසාමාන්‍ය පුණ්‍ය ශක්තිය නිසා පැවිදි උපසම්පදාව ලැබුණෙත් අසාමාන්‍ය විදිහට. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණක්, බුදුරජාණන් වහන්සේ නමකට පමණක් දිය හැකි පැවිදි දායාදය, ඒහි භික්ඛු භාවයෙන් පැවිදි වුණු මහරහතන් වහන්සේලා පිළිබඳව අපි අහලා තිනවා. ඒ සිදුවීම පිළිබඳව අපිට ටිකක් හිතා ගන්න අමාරුයි. සම්බුද්ධ රාජමාලිගාව වන්දනාමාන කරන අයට ඒ පිළිබඳව යම් මාත්‍රයක් සේයාවක් ඇති කර ගන්න පුළුවන් ලස්සන චිත්‍රයක් තිබෙනවා. සම්බුද්ධ රාජමාලිගා පරිශ්‍රයේ මේ ජටිලයන්ට කොහොමද ඒහි බේක්කු භාවයේ ලැබුණේ කියන එක පිළිබඳව තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසකට මහා පුණ්‍ය ශක්තියකින් පිරිසි ඒ පිරිපුන්නේ පිරිසට අද වගේ පොය දවසක පැවිදි උපසම්පදාව ලැබුණා. ඒහි භික්ඛු භාවෙන් ඒ ගැනත් සිහිපත් කරමින් දහවල ධර්ම දේශනාවට අපි වැඩම කොට වදාළ ගෞරවනීය අපේ පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට ඉතාම ආදරෙන් සෙනෙහසින් ආරාධනා කරනවා. ස්වාමින් වහන්ස අනුකම්පාවෙන් දහවල ධර්ම දේශනාව පවත්වන සේක්වා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට, සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයේ පාරිශුද්ධ භූමියක් කරන්න, ලංකාද්වීපේ ධර්මී පිහිටුවන්න ඒ පිරිසිදු භූමිය බවට පත් කරන්න අදවැනි පුන් පොහෝ දවසක ලංකාද්වීපයට වැඩියා. සම්බුදු කෙනෙක් ලෝකයට පහළ වෙද්දී දෙවියන්ගේ සියලු ප්‍රශ්න විසඳිලා යනවා, බ්‍රහ්මුන්ගේ සියලු ප්‍රශ්න විසඳිලා යනවා, මිනිසුන්ගේ සියලු ප්‍රශ්න විසඳිලා යනවා. සූර්යාට පුළුවන් දාවල් කාලේ ඝනාන්ධකාරය නැති කරලා සූර්ය රශ්මියෙන් මේ ලෝකේ එළිය කරන්න. චන්ද්‍රයාට පුළුවන් රාත්‍රී කාලේ ඝනාන්ධකාරය නැති කරලා ලෝකේ සිසිල් කරන්න. නමුත් සූර්යාට චන්ද්‍රයාටත් මනුස්ස සන්තාරි මිනිස් සිටී තියෙන ගණාඳුරු නැති කරන්න බෑ.
මිනිස් සිතේ තියෙන ගඳ ගණාඳුර නැති කළේ බුදුරජාණන් වහන්සේ. සූරිය දිව්‍ය පුත්‍රයාට සූර්යාට අධිග්‍රහිත දෙවිවරුන්ට කියනවා ඉන්ද්‍ර කියලා. චන්ද්‍රයාට අධිග්‍රහිත දෙවිවරුන්ට කියනවා ඉන්ද්‍ර කියලා. ඒ ඉන්ද්‍ර කියන දෙවිවරුන්ට සූර්යාටත් චන්ද්‍රයාටත් මිනිස් සිතේ ගණාන්තකාරය නැති කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරනවා මිනිස් සිතේ ගණාන්තකාරය නැති කළ ඉන්ද්‍රයාහ කියන අර්ථය. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච භූමියට, ඒ ඉන්ද්‍ර පහළ වෙච්ච භූමියට කියනවා ඉන්දියාව කියලා. ඉන්දියාව කියන වචනේ බුදුරජාණන් වහන්සේත් එක්කම ආපු වචනයක්. එතකොට බුදුරජාණන් වහන්සේ ජම්බුද්වීපේ ඉන්දියාවේ පහළ වෙලා මිනිස් සිතේ තියෙන ගණාඳුර නැති කරලා දහම් හිරු රැසි මිනිස් සිත සංසිඳවලා ගියා. රහතන් වහන්සේලා ලෝකයට දායාද කළා. බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළාට පස්සේ උන්වහන්සේ ලෝක දිහා බැලුවා. බලලා උන්වහන්සේ දිව්‍ය ලෝකයේ යම් තාක් ස්වභාවයක් ඇද්ද, ඒ සෑම ස්වභාවයක්ම මනාකොට අවබෝධ කරගත්තා. ඒ සෑම දිව්‍ය ලෝකිකම උන්වහන්සේ ලක්ෂණ තුනක් කිස්මතු කළා. ඒ තමයි සෑම දිව්‍ය ලෝකයකම සෑම දෙයක්ම අනිත්‍ය කියන ධර්මතාවයෙන් යුක්තයි. ඒ සෑම දෙයක්ම අනිත්‍ය නම් දුකට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ සෑම දිව්‍ය ලෝකයක සෑම දෙයක්ම කිසි කෙනෙකුගේ වසඟේ පවත්වාලිය නොහැකි ස්වභාවයෙන්, අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. එතකොට බුදුරජාණන් වහන්සේ තීරණ ගත්තා, අවබෝධ කරගත්තා දෙව්ලෝ කොහේවත් ගිහිල්ලා පිළිසරණක් ලබන්න පුළුවන් තැනක් නැහැ. රැකවරණයක් ආරක්ෂාවක්, ස්ථිර රැකවරණයක්, ස්ථිර ආරක්ෂාවක් ලබන්න පුළුවන් තැනක් නැහැ. අනිත්‍ය ස්වභාවයට ගොදුරු වෙන තැනක්, දුක්ඛිත ස්වභාවයට ගොදුරු වෙන තැනක්, අනාත්ම ස්වභාවයෙන් පිරිච්ච තැනක්. ඊළඟට උන්වහන්සේ දකිනවා බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ අස්සක් මුල්ලක් නැර සෑම තැනක් උන්වහන්සේ හොයනවා. සෑම තැනක් උන්වහන්සේ සොයද්ද උන්වහන්සේට පේන්නේ ඒ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. ඒ සෑම දෙයක්ම අනිත්‍ය වෙද්දී දුකටපත් වෙනවා. දුකටපත් වෙද්දී තමාගේ වසඟේ පවත්තන්න එක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මනුස්ස ලෝකේ සෑම තැනක්ම, නිරේ තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, කොහි ගත්තත් සෑම තැනම එකම ධර්මතාවයක් උන්වහන්සේ අවබෝධ කළා. අවබෝධ කළාට පස්සේ උන්වහන්සේට ඇති වුණා විශේෂ ඥානය, මහා කරුණා සමාපatti ඥානය. අර මහා කරුණා සමාපatti ඥානයෙන් උන්වහන්සේ බලනවා. එතකොට උන්වහන්සේට දෙවුරු පේනවා. දෙවුරු පේනකොට එතකොට දෙවුරු රැවටිලා ඉන්නවා. මෙතන නිත්‍යයි, මෙතන සැප බහුලයි, මේ තමන්ට ඕන ඕන විදිහට මවමවා ගන්න පුළුවන්, මෙතන මහා සැප සම්පත් විඳින්න පුළුවන් කියලා දෙවුරු රැවටිලා මෝහයට පත් වෙලා ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේට මහා කරුණාවක් ඇති වෙනවා. අනේ මේ සත්වයා රැවටුණා නොවේ, මේ සත්වයා මුලාවට පත් උනා නොවේ, මේ සත්වයා මුලාවෙන් මුලාවට මෝහීටම ගියා නොවේ කියලා බුදුරජාණන් වහන්සේ ඒක දකිද්දී, මේ ස්වභාවය දකිද්දී උන්වහන්සේ තුල තියෙන සුවිශේෂී ඥාන, ඉරිදි බල, හැකියා සියල්ල පාවිච්චි කරලා අර දෙවියා
බේරගන්න අවබෝධි කරා රැගෙන යන්න හැම උපක්‍රමයක් උන්වහන්සේ භාවිච්චි කරනවා. කරන්න පුළුවන් සෑම දෙයක් උන්වහන්සේ කරනවා මෙයා බේරගන්න. බඹලෝ බලනවා. බඹලෝ බලද්දී ඒ සෑම කෙනෙක්ම රැවටිලා ඉන්න ආකාරය උන්වහන්සේට පේනවා. නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් අහුවෙලා රැවටිලා මෝහයට පත් වෙලා මුලා වෙලා ඉන්නවා පේනකොට උන්වහන්සේ ඒ හැම හැකියාවක්ම සම්බුදුරජාණන් වහන්සේගේ තියෙන වචන පාවිච්චි කිරීමේ හැකියාව. උන්වහන්සේගේ තිබිච්ච අවබෝධය, ඉන්ද්‍රිය පරෝපරියප්ත ඥානය, ඉරිදි බල, ආසයානුසේ ඥානය, ආසවක්ඛේ ඥානය, ඒ හැම එකක්ම පාවිච්චි කර කර මා කරුණා සමාපatti ඥානේ මේ හැම එකක්ම පාවිච්චි කර කර උන්වහන්සේ අර සත්‍යව සසරෙන් ඉදිරියට ඉක්කරගෙන යන මහසි ගන්නවා. උන්වහන්සේගේ එක ඉලක්කයයි තියෙන්නේ. ඒ ඉලක්කය තමයි උන්වහන්සේ සුමේද තාපසය වෙලා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී විවරණ ගනිද්දී උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තේ මේ ලෝක සත්‍යයව සසරෙන් එතරට එක්කරගෙන යන්න ඕන කියලා. ඒ අරමුණින්ම සසර පුරාවට සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආවේ. එතන මේ මා කරුණාව ප්‍රබල වෙලා බලවත් වෙලා දැන් සාමාන්‍යයෙන් බෝසත් අවදීදී කරුණාව තියෙනවා. නමුත් ඒ කරුණාව අවබෝධය තුල පිහිටි කරුණාව නෙවෙයි. නම සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේට මේ සෑම ලෝකයකම සෑම ස්වභාවයක්ම පෙනී දුන්නාසේට ආර්ය සත්‍ය හතරක් විදිහට පෙවුනේ. දිවි ලෝකේ ගත්තා, බඹලෝ ගත්තා, මනුස්ස ලෝකේ ගත්තා, නිරීතිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ කොහේ ගත්තා හැම තැනම තියෙන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. බේරිල්ලක් නැහැ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හට ගන්නවා. හැබැයි නැතිවෙමුකුත් තියෙන නැතිවෙම පේන්නේ. හට ගැනීම හොයන්නත් බෑ. මාර්ගයක් හොයා ගන්නත් බෑ. ඔක්කොම අසරණ වෙලා. එතකොට උන්වහන්සේට මහා කරුණාවක් ඇති වෙනවා. අනේ මේ සත්‍යව බේර ගන්න තියෙන කොච්චර දෙයක්ද කියලා. එතකොට ඒ ඉලක්කේ උන්වහන්සේ ඉන්නකොට ඒ අරමුණි උන්වහන්සේ ඉන්නකොට උන්වහන්සේගේ වචනේ තුල අර කෙලෙස් සහිත ස්වභාවයක් හටගන්නේ. හේතු උන්වහන්සේ සම්පූර්ණයෙන් කෙලෙස් සංසිඳුවලා සම්පූර්ණයෙන් කෙලෙස් වලින් මිදিলা නිසා උන්වහන්සේගේ වචනයක් වචනයක් පාසා ක්‍රියාවක් ක්‍රියාවක් පාසා සිටිවිල්ලක් සිටිවිල්ලක් පාසා හැම තිස්සම හැඟීම් වැඩ කරන්නේ මා කාරණික චිත්තේ වැඩ කරන්නේ. ඒ සිත වැඩ කරන්නේ සත්‍යව සසරෙන් එතරට ඉක්කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් බලන්න. හැම හැකියාවක්ම පාවිච්චි වෙනවා සසරෙන් එතරට සත්‍යය ඉක්කරගෙන යන්න පුළුවන් ක්‍රමයකට. ඒ අරමුණේ පිහිටි බුදුරජාණන් වහන්සේ මේ පැවතිගෙන ලෝකේ රටාව වෙනස් කළා, අලුත්ම ලෝකයක් නිර්මාණය කළා. මිනිසුන්ගේ කල්පනාව සම්පූර්ණයෙන් උඩු යටිකුරු කළා. මිනිසුන්ගේ චිත්තසංතානය සාමුලිම වෙනස් කළා. ඔහේ ඇවිදවිදගේ මිනිස්සු ධර්මය අවබෝධ කළා. අංගුලිමාල බලන්නනේ මහරහතන් වහන්සේ නමක් විදිහට ලෝකී වැඩ සිටියා. දහස් ගානක් මිනී මරමරා ගිය කෙනා ඒ කල්පනාවයි, දහස් ගානක් මිනී මරමර හිටපු කල්පනාවයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණට පස්සේ කල්පනාවයි අතර කොච්චර වෙනසක්ද? සම්පූර්ණයෙන් කන පිට පෙරලිලා. අර එතකොට බලන්න මිනිස් හිතේ කල්පනාව සාහවලින් කන පිට පෙරලන්න පුළුවන් ධර්මයක් බුදුරජාණන් වහන්සේ ඉස්මතු කළා.
මිනිස් හිතුවෙන්ද අංගුලිමාල මිනිස් මරමරා යනකොට දහස් ගාන එයා දන්නේ එයා කොහේනොද කියලා. මිනිස්සුන්ට හොයන්නත් බෑ මෙයා රහත් වෙන්න පින තියෙන කෙනෙක් කියලා. කවුරුත් දන්නේ කාටවත් වෙන්නේ කිසි කෙනෙකුට හොයන්නත් බෑ බුදු කෙනෙකුට හැරෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් බලලා ලස්සනට මෙයාව ලස්සනට නිවන් මාගේ හික්මෝලා අරහත්ත්වයට සාක්ෂාත් කරන්න ලස්සනට පාරික් කරන ගියා. වහ සමහරට කෙනෙකුට වචන දෙක තුනයි මෙයින් රහත් වෙලා නාසිගේ විශ්මිත හැකියා සියල්ල පාවිච්චි වෙනවා සසරින් ඉදිරියට ඉක්රන සුන්දර නගරේ නිර්මාණය කළේ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ සුන්දර නගරේ රහතන් වහන්සේලා පිරිතිරි වැඩ සිටියා. ලෝකේ 15 රහතුන්ගේ ප්‍රමාණය මෙතෙකයි කියලා අපිට ගණන් කරලා ඉවර කරන්න බෑ. එපමණ රහතන් වහන්සේලා අතීතයේ වැඩ සිටියා. මේනි සිට සංසිඳුලා දැන් මේ අපි හිටින්නේ නේද? කෙලෙසුන්ගේ පීඩාවෙන් නේද? රාග ගින්නෙන් දැවි දැවි, ද්වේෂ ගින්නෙන් දැවි දැවි, මෝහ ගින්නෙන් දැවි දැවි තියෙන මේ වගේ හිත තමයි දමනී කළේ බුදුරජාණන් වහන්සේ. මේට වැඩිය දරුණු සිත්, මේට වැඩිය කෙලෙසුන්ගේ පිරිච්චි හිත්, අකුසලයෙන් පිරිච්චි හිත් දමනී කරලා බුදුරජාණන් වහන්සේ වචන දෙක තුනකින් අරගෙන යනවා. වචන දෙක තුනයි කියන්නේ ඒ ධර්මයේ කොච්චර ආශ්චර්යයක් වෙන්න ඕනේද? වචන දෙක තුන ඇහිද්දී අරයගේ සම්පූර්ණ කල්පනාව කන පිට පෙරලින්න ආයේ මුළු ජීවිත කාලයට ආය වෙනස් වෙන්නේ. දැන් බක්කුල මහරහතන් වහන්සේගේ බක්කුල සූත්‍රයේ තියෙනවා, බක්කුල මහරහතන් වහන්සේ නිරෝගී භවයේ අග්‍රයි. උන්වහන්සේ අර අචීල කස්සප ඇවිල්ලා අහන වෙලාවේ අහනවා මේ කාමසීවිනි හැසිරලා තියෙනවද කොච්චර කල් කියලා අහනවා. ඔබ වහන්සේ අවුරුදු දැන් 80ක් වෙනවා පැවිදි වෙලා, කොච්චර කල් කාමසීවිනි හැසිරලා අහන ඕක මගෙන් අහන්න එපා කියනවා. කාමසිතවිලි මාත්‍රයක් මේ හිතේ හටගත්තද කියලා අහන්න කියනවා. ඉතින් සයහන වාචිලකස් ස්වාමීන් වහන්සේ ඔබට ඔබ වහන්සේට කාමසිතවිලි මාත්‍ර කීයක් හටගත්තද කියලා. යම් දවසක මම පැවිදි වුණාද, පැවිදි වූ දවසේ පටන් කාමසිතවිල්ලක් මේ හිතේ හටගත්තේ නැහැ කියනවා. කොහොමද වෙන්නේ? තරහ සිතවිල්ලක් හටගත්තේ නැහැ කියනවා මේ හිතේ. මෝහ සිතවිල්ලක් හටගත්තේ නැහැ කියනවා. ණයට දන් වැළඳුවේ, කෙලෙස් සහිතව දන් වැළඳුවේ දවස් 7යි කියනවා. 8 වෙනි දවසේ අරහත්ත්වේ සාක්ෂාත් කළා කියන සම්පූර්ණයෙන් නිකෙලෙස් වුණා කියනවා. කාන්තාවකගේ නිමිති මාත්‍රයක් හිතේ තියාගත්තේ නැහැ කියන අවුරුදු 80ට. ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෝ ලෝකයට දායාද කළා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒතරක් නෙවෙයි කියනවා අචීල කස්සප, මා මේ අවුරුදු 80ට කාන්තාවකට වචන 5කට වැඩිය දහම් දෙසුවේ නැහැ. දහම් පදයක් කිව්වේ නැහැ. වෙන කෙනෙක් ලවා වැඩක් කරව ගත්තේ නැහැ. ගිහි කෙනෙකුගේ දානයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගිහි කෙනෙක් පූජා කරපු සිවුරක් පාවිච්චි කළේ නැහැ අවුරුදු 80කට. අවුරුදු 80කට නිදා ගන්න ඕනේ, සැතපෙන්න ඕනේ කියලා පිට හේතු කළ බවක් දන්නේ කියනවා. අවුරුදු 80ක් අපිට මේ බණ ටික අහගෙන ඉන්න බෑ, හේතුවක් ඕනේ. මේ අවුරුදු 80ක් උන්වහන්සේ පැවිදි වෙන්නේ අවුරුදු 80ේදී. එතකොට අවුරුදු 160ක් ජීවත් වුණා. ඉතිරි අවුරුදු දැන් අපි අවුරුදු 50-60යි නේ. අපිට අමාරු හේතුවක් නැතු ඉන්න. උන්වහන්සේ පැවිදි වුණෙත් අවුරුදු 80ේදී. එතනින්ද අවුරුදු 80ක් පිට හේතු කළ බවක් දන්නේ කියනවා. කොච්චර ශ්‍රේෂ්ඨද නිකිලි සුත්තම යන වහන්සේලා.
අවුරුදු 80ට සාමණේරයෙකුට බණපදයක් කිව්වේ නැහැ කියනවා. භික්ෂුණීකට බණපදයක් කිව්වේ නැහැ කියනවා. අරණ්‍යයෙන් පිට ගමක වස්වැසුවේ නැහැ කියනවා. කොච්චර අපිට මිනිස්සු නැත්තම් බෑ නේද? හුදෙකලා වෙන්න බෑ. ඇස් දෙක පියාගත්ත ගමන් ඇස් දෙක අරින්න හිතෙන්නේ. භාවනා කරන්න හිතෙන්නේ. උන්වහන්සේලාගේ චරිත අද්විතීය, ආශ්චර්ය, අද්භූත චරිත ලෝකයට දායාද කළේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පහළ නොවුණා නම් මෙවැනි රහතන් වහන්සේලා ලෝකයට දායාද වෙයිද? කිසි රහතන් වහන්සේ නමක් දායාද වෙන්නේ නැහැ. කිසි රහතන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ මිනිස් ලෝකේ සහ මුලින් වෙනස් කළා තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ගිහිගේ අතහැරලා පැවිදුණාට පස්සේ මහා බෝසතාණන් වහන්සේ රජකම ලැබෙන්න තිබ්බේ නන්ද කුමාරයාට. පැවිදුණානේ ඊට පස්සේ රජකම හිමිවෙන මේ හිමිවෙන්න තිබුණේ මහානාම සාක්‍යයා. අයියෙන් මල්ලි දෙන්නේ හිටියා අනුරුද්ධයි මහානාමයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ නේද නෑ කියන වචනේ අහලා නෑ. එච්චර සැපේ කියන්නේ සසරේ පිම්පුරෝලා. මුකුත් නෑ කියන දෙයක් අහලා නෑ. අඩුවක් නෑ රාජ සම්පත්තිය. එහෙවෙන්නේ මා සැප සම්පත් විඳපු පිරිස තමයි ධර්මය අවබෝධ කළේ. අනුරුද්ධ කුමාරයාට මානාම කුමාරයා ඇවිල්ලා කියනවා මලන්ඩ අපේ පවුලින් කෙනෙක් දැන් පැවිදි වෙන්න ඕනේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පාලලා දහම් මම වැසි වස්සෝමින් වඩිනවා. සාක්‍ය කුමාරවරු විශාල වශයෙන් පැවිදි වෙනවා. අපි දෙන්නන්ගෙත් කෙනෙක් දැන් ගෙදරින් පැවිදි වෙන්න වෙනවා කිව්වා. අනුරුද්ධ කුමාරයා මහා සැප සම්පත් විඳ විඳ හිටී. එක පාට කිව්වා එහෙනම් අයියේ ඔයා පැවිදි වෙන්න මං ඉන්නම් කිව්වා. අයියා කියනවා මහානාම සාක්‍ය කියනවා එහෙනම් මලන්ඩ මේ කුඹුරු ටික බලා ගන්න වෙනවා. වීහින්න ඕනේ, හාන්න ඕනේ. හාලා වීහලා ගොයම් පැලවේගෙන එනකොට පොහොර ගහන්න ඕනේ. පෝර ගාලා ගොයන් ටික හොඳට වැවිගෙන එනකොට කලින් කලට බලන්න ඕනි වල් පැල ඇටි එනවද කියලා හොඳට බලන්න ඕනි. ඒව සුද්ධ පවිත්‍ර කරන්න ඕනි. සේවකයෝ දාන්න ඕනි මේවට. ගොයන් ටික පැහිගෙන එනකොට ගොයන් කපන්න ඕනි. ඊට පස්සේ පා ගන්න ඕනි. පා කරලා වීහුලම් කරන්න ඕනි. වීහුලම් කරලා මිටි බඳින්න ඕනි. මිටි බඳලා ඒව ඔක්කොම ඇදලා ගවඩා කරන්න ඕනි. ඒව අදාළ වෙලාවට කොටලා ගන්න ඕනි. මිනිස්සුන්ට බෙදලා දෙන අවස්ථාවට බෙදලා දෙන්න ඕනි. ඊට පස්සේ ඊළඟ කන්න එනකොට ආපහු වවන්න ඕනේ, ආපහු කුඹුරු හාන්න ඕනේ, වගා කරන්න ඕනේ. මේ විදිහට කිව්වා. ගොඩාක් ඉතින් රාජකාරී ටික තියෙනවා. අම්මා තාත්තත් බලාගෙන මේ ටිකත් කරගෙන එනං ඔයා ගෙදෙට්ට වෙලා ඉන්න. එනං මං යන්නම් පැවිදි වෙන්න. මේක ආපහු ගමන් අනුරුද්ධ කියනවා. අනුරුද්ධ කුමාරයා කියනවා අයියන්ද එහෙනම් ඔයා ගෙදරින් ඉන්න මං පැවිදි වෙන්නම් කිව්වා. ඊට පස්සේ අනුරුද්ධ කුමාරයා ගියා අම්මා ළඟට. අම්මා ළඟට ගිහින් කියනවා අම්මේ ගෙදර දෙන්නෙක් කෙනෙක් කවරට පැවිදි වෙන්න ඕන. අයියා මේ රාජකාරී නම් වැඩි මට ගෙදර හිටියොත් මේව බලා ගන්න තියෙන. අයියාට ගෙදර ඉන්න කියලා මම පැවිදි වෙන්නම් කිව්වා. බද්දී කුමාරයා මේ අනුරුද්ධ කුමාරයාගේ යාළුවා. බද්දී කුමාරයා පැවිදි වුණොත් අවසර දෙන්නම් කිව්වා. බද්දී කුමාරයා ළඟට ගියා. දැන් බලන්න දැන් මේ පැවිදි වෙන්න අකමැති වෙලා හිටිය කවුද මේ? දිවස්ලාවේ භික්ෂූන් අතර අග්‍ර තනතුරු ලබන්න එනේ කිනා අකමැති වෙලා ඉන්නව දුක් විඳින්න වෙයි කියලා පැවිදි වෙලා. නේද? එතකොට අපේ ජීවිත අභ්‍යන්තර අපිට හොයන්න බෑ. විශ්මිතදී බුදුරජාණන් වහන්සේ හරි පුදුමයි. උන්වහන්සේ දන්නව මේ කෙනා හඳුනනවා. නමුත් උන්වහන්සේ අවස්ථාව වෙනකන් ඉන්නවා. දැන් එක තැන දැන් තියෙනවා උප්පලවන්න අරහත් තෙරුණින් වහන්සේ.
උප්පලවන්නා කියලා කියන්නේ කවුද? වෙස්සන්තර රජුරුවන්ගේ ක්‍රිෂ්ණ දිනාවෝ. දරුව දෙන්නා දන් දෙනකොට නේද කඳුළු හලහලා අඬමු පියා. දැන් සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්නවා නේද? උප්පලවන්නා නේද? අර දරුවත් එක්ක විවාහ වෙලා එක මේ ස්වාමියාගේ බිරිඳවරුලා විදෝ 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 යනවා. බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා. තමන්ගේ දරුවා සසරේ. දියණිය සසරේ හිටපු දියණිය. එදා අඬපු එක්කෙනා. තාත්තා දාලා යන්න බෑ කි කිය අඬපු එක්කෙනා ආවිල්ලා මේ දුක් විඳින දේ යනවා බුදුරජාණන් පේනවා දැන්. නමුත් උන්වහන්සේ බලන්නේ සම්බුදු නුවණ. ඒ සම්බුදු කරුණාව උන්වහන්සේ අවස්ථාව එනකන් ඉවසීම. උන්වහන්සේ දන්නවා මේ 이르දිබල භික්ෂුණීන් අතර අග්‍ර තනතුරු ලබන්නේ ඉන්නේ. බලන්න උන්වහන්සේ පාවිච්චි කරපු නුවණ සම්බුදු නුවණ පාවිච්චි කරලා ශාසනයේ පිහිටවපු පිහිටවිල්ල. අවුරුදු 10 ගානකට පිහිටවපු පිහිටවිල්ල කොච්චර සාර්ථකද කියලා. ඒ සම්බුදු නුවණ ගැන අපිට හිතල ඉවර කරන්න බෑ. අරහත්ත්වයට අරගෙන යන්න කෙනෙක් ඒ සම්පූර්ණ හැකියාව සම්බුදුරජාණන් වහන්සේගේ හැකියාවමයි. උන්වහන්සේගේ විශ්මිත නුවණමයි ඒ විශ්මිත පුණ්‍ය බලයමයි ශාසනයේ පිහිටවන්න බලපෑවේ. ශාසනයේ පිහිටියේ ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත පිරිස් සසරෙන් එතරට වැඩි උන්වහන්සේගේ පුණ්‍ය මහිමයෙන් පිහිටවපු ශාසනය. ඒ නුවණේ මහිමයෙන් පිහිටවපු ශාසනය. එතකොට අනුරුද්ධ කුමාරයා බාද්දී කුමාර ළඟට ගිහිල්ලා කියනවානේ මේ මට පැවිදි වෙන අවස්ථාව තියෙන්නේ ඔබ පැවිදුනොත් විතරයි පැවිදි වෙන්න කිව්වා. දැන් මෙයාත් අග්‍ර ශ්‍රාවකෙක් වෙන්නේ නේ කෙනෙක්. මම කියනවා මට නම් බෑ ඔයා පැවිදි වෙන්න. එතකොට අනුරුද්ධ කියනවා නෑ මට යන්න විදියක් නෑ මට ගෙදරින් අවසර තියෙන්නේ ඔයා පැවිදුනොත් විතරයි. එහෙනම් අවුරුදු 7ක් ඉන්නකෝ රාජ්‍ය කරලා ඉවරලා ඉන්න. අවුරුදු 7ක් නම් දෙන්න බෑ කිව්වා. අනා හයක් දෙන්නේ කිව්වා. බෑග් 5ක් බෑග් 4 ඒත් බෑග් එන අවුරුද්දක් දෙන්නේ කිව්වා. බෑග් එන මාස 7ක් දෙන්න ඒත් බෑග් එන මාස 6ක් දෙන්නේ කිව්වා. 5ක් 4ක් 3ක් 2ක් ඒත් බෑ. එන මට සති දෙකක් දෙන්නකම රාජ්‍ය කරලා ඔක්කොම බෑ බෑ බෑ. එන සතියක් දෙන්න සතියෙන් එන්න කිව්වා. සතියෙන් ආවා. ඒ පිරිසත් එක්ක තමයි පැවිදුනේ ආනන්ද ආනන්ද මහරහතන් වහන්සේ. කිම්බිල බද්දිය ඊළඟට දේවදත්ත උපාලි කපුවා. ඒ ඔක්කොම එක්කෙනෙක් කැරෙන්න අනිත් ඔක්කොම 80 මහ ශ්‍රාවකයන්ට ඇතුළත් එක්කෙනෙක් නිරේ. අර පිරිස අතර එක්කෙනෙක් ආවා 6 දෙනා. අනිත් 5-9ම අරහත්වේ සාක්ෂාත් කරලා සසරෙන් එතරට වැඩලා අග්‍ර ශ්‍රාවකයන් බවට පත් වුණා. අපි අද අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සුවිශේෂී ලක්ෂණ තියෙන දේශනා කීපයක් තියෙනවා. අනුරුද්ධ සංයුත්තේ සංයුත්තනිකායේ 5 දෙවෙනි පොත් වහන්සේගේ බලමු. මේ අනුරුද්ධ දැන් බලන්න මේ මහා හැකියා තියෙන අය හැංගිලා ඉන්නවා. පැවිදි වෙන්න බෑ කියලා. ගෙදෙට්ටෙල්ලා ඉන්නවා. රාජ සැප සම්පත් විඳ විඳ මේ බලන්න. සාරිපුත්තු මහරහතන් වහන්සේ තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න අහන්නේ. නාසේ ලස්සනට ප්‍රශ්න විසඳනවා. සාරිපුත්තු මහරහතන් වහන්සේ ඇහුවා අනුරුද්ධය මහා හැකියාවල් ඔබට තියෙනවා. මහා විශේෂ හැකියාවල් තියෙනවා. මේ විශේෂ හැකියාව ඔබ ලැබුවේ කොහොමද කියලා අහනවා. සුවිශේෂී හැකියාව ලැබි කොහොමද කියලා. ඒක තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ විස්තර කරනවා. සාරිපුත්තයන් වහන්සේ ආසුතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළා. කායි කායානුපස්සී විහෙරති. කායි කායානු දකිමි
වාසය කරන්න. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සාන. කයි සිහිය පවත්වාගෙන වාසය කරන්න, කෙලෙස් තවන වීරියෙන් යුතුව, කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුතුව, සිහියෙන් යුතුව මේ ලෝකීට ඇති අනවබෝධයෙන් හටගන්න ආසාවත් දොම්නසත් දුරකරමින් වාසය කරන්න කියලා ධර්මය දේශනා කළේ කවුද? භාග්‍යතුන් වහන්සේ. ඊළඟට තව සිහි පිහිටවන්න කිව්වා, වේදනාසු වේදනානුපස්සී විහෙරති, විඳීම් මුල සිහි පිහිටවන්න කිව්වා. ඊළඟට කිව්වා, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, සිතේ සිහිය පිහිටවන්න කිව්වා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, ධර්මයන් තුළ සිහි පිහිටවන්න. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දම. මේ විදිහට වාසය කරද්දී පළවෙනි ධානය උපදෙව්වා, දෙවෙනි ධානයක් තිබුදෙව්වා, තුන්වෙනි ධානයක් තිබුදෙව්වා, හතරවෙනි ධානයක් තිබුදෙව්වා. මේ මහා හැකියාවල් උපදව ගත්තා. ඉන්ලඟට මේ විශේෂ සිද්ධි ටිකක් මේක කියනවා. මේක කියනවා, ඉමස්මිංච පරාං ආවසු චතුන්නම් සතිපට්ඨානම් භාවිතත්තා බෞලීකතත්තා පරසත්තානම් පරපුග්ගලානම් චේතසා චේතෝ පරිච්ච පජානාමි. ආසතුන් වහන්සේ, මම මේ සතර සතිපට්ඨානේ වඩාගෙන යද්දී මට මෙන්න මේක ලැබුණා කියනවා. අනික් අයගේ සිත විනිවිද දකින්න පුළුවන්. පරසත්තානම් පරපුග්ගලානම් චේසසු පරිත්‍ය, ඒ අනුන්ගේ සිත විනිවිද දකින්න පුළුවන්. කොහොමද දකින්නේ? සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. දැන් මෙයාගේ සිතේ සරාගී ස්වභාවය තගල පේනවා, ඇතුලේ හිත පේනවා. වීතරාගංවා චිත්තං වීතරාගං චිත්තන්ති. බලන්න උන්වහන්සේට තිබිච්ච හැකියාව, දෙව්ලොවක කෙනෙක් හිටියත් උන්වහන්සේට පේනවා එයාගේ හිත ඇතුළ. බඹලෝක හිටියත් උන්වහන්සේට පේනවා අරයගේ හිත පේනවා. එයාගේ දැන් මේ කල්පනාවේ තියෙන්නේ සරාගී සිතක්, ද්වේෂී සිතක්, මෝහී සිතක්, විසිරිච්ච හිතක්, හැකිලිච්ච හිතක්, ඊළඟට කෙලෙස් වලින් පිරිච්ච හිතක්, නිකලෙස් සිතක්, ඊළඟට නීවරණ වලින් පීඩා විඳින හිතක්, නීවරණ නැති හිතක් කියලා උන්වහන්සේට පේනවා. සමාධිමත් හිතක් තියෙනවා, සමාධියට පත්වෙච්ච නැති හිතක් තියෙනවා. අර ඔක්කොම පේනවා හිත ඇතුලේ. අපිටත් පේනවාද? නෑනේ. අර සතර සතිපට්ඨානෙ මනාකොට වඩලා උන්වහන්සේ ඊළඟට කියනවා, මේ බලන්න හරි පුදුමයි, උන්වහන්සේට ලැබිච්ච හැකියා ටික මේ. ඉමස්මිංච පණාං ආවසු චතුර්ණ සතිපට්ඨානම් භාවිතත්තා බහුලීකතත්තා ඨානංච ඨානතෝ අඨානංච අඨානතෝ යථා භූතං පජානාති. විශ්මිත හැකියාව. ආයසුතු උන්වහන්සේ, මම මේ සතර සතිපට්ඨානේ පුරුදු කරගෙන ගියා. සතර සතිපට්ඨානේ මම මනාකට පුරුදු කරගෙන යනකොට මට මෙන්න මේ ඥානේ පුදුනා. මොකද්ද ඒ ඥානේ? ඨානංච ඨානතෝ අඨානංච අඨානතෝ යථා භූතං පජානාති. මේ ලෝකේ සිදුවිය හැකි දේ සිදුවිය හැකි දේ ලෙසත්, සිදුවිය නොහැකි දේ සිදුවිය නොහැකි දේ ලෙසත් මනාකට කියන්න පුළුවන්. කොහොමද වැඩි? අතීත වශයෙන් ගත්තත් යම්තාක් දුර සසරේ සිදුවෙන්න පුළුවන් මෙන්න මේක කියලා හරියටම කියන්න පුළුවන්. අනාගතයේ මේක සිදුවෙන්න පුළුවන් කියලා හරියටම කියන්න පුළුවන්. මේක සිදුවෙන්නේ නැහැ කියලා හරියටම කියන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේට මේ ඥානෙ තිබ්බා. මේ මොනවද මේ? දසවල ඥානවලින් එකක් මේ.
තථාගතයන් වහන්සේට මේ දසබලඥාන පිහිටලා තිබ්බා. සම්බුදුරජාණන් වහන්සේට සුවිශේෂී දසබලඥාන. ඒ දසබලඥාන වලින් ඕන එකක් තියෙනවා කාටද? අනුරුද්ධ මහරහතන් වහන්සේ ලෝකේ ඕන එකක්. තානංච තානතු සිදුවිය හැකි දේ සිදුවිය හැකි දේ ලෙස උන්වහන්සේට මේක සිදු වෙන්න පුළුවන් කියලා හරියටම කියන්න පුළුවන්. මේක සිදු වෙනවා නේද? අනාවැකි හරියටම ඉලක්කෙට කියනවා මේ ඉන්න කියලා. ඇයි උන්වහන්සේ බලලා කියන්නේ? උන්වහන්සේට ඔක්කොම පේනවා. එහෙනම් සතර සතිපට්ඨානෙ කියන්නේ පුංචි දෙයක්ද? නේ, අපි සතිපට්ඨානෙ සජ්ජායනා කරනවා. අපි සතිපට්ඨානෙ ඉගෙන ගන්නවා. නේ, අපි සතිපට්ඨානෙ කියවලා මතක තියාගෙන ඉන්නවා. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා. එතකොට මේක කියවලා කෙනෙක් අහනවා, ওই ටික විතර පුරුදු කළ ඇද්ද? ඈ, ওই ටික විතර පුරුදු කළ ඇද්ද? ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ වානෝනේ. එතකොට දැන් මේක පුරුදු කරපු එක්කිනා මේ ගිය දුර බලන්න, මේ සතර සතිපට්ඨානේ වඩපු නිසා, පුරුදු කළ නිසා උන්වහන්සේ මේක පුරුදු කළා තියෙන්නේ. මේ සතර සතිපට්ඨානේ තානංච තානතු අට්ඨානංච අට්ඨානතු යථා භූතං පජානාති. සිදුවිය හැකි දේ ඕන එකක්. කෙනෙක් මෙයා මැරලා මෙතනින් මැරලා නිරේණයි යන්නේ පේනවා. තිරිසන් ලෝක සිදුවිය හැකිද ඔක්කොම පේනවා නේ. බුදුරජාණන් වහන්සේ මේ විශේෂයව වදාලා, කාන්තාවක් කිසි දවසක සම්බුද්ධත්වේ සාක්ෂාත් කරන්නේ නැහැ. ඊළඟට කාන්තාවක් කිසි දවසක මාරයා වෙන්නේ නැහැ. කාන්තාවක් කිසි දවසක සක්දේවිඳු වෙන්නේ නැහැ. නේ, මේව කරුණ බුදුරජාණන් දේශනා කළා. ඒ විදිහටම අවබෝධයක් තියෙනවා කාටද? අනුරුද්ධ මහරහතන් වහන්සේට. අර කර්ණ ටික හිම්ම කියන්න පුළුවන් උන්වහන්සේට අවබෝධයෙන්ම, හරියටම කියන්න පුළුවන්. ඒ අවබෝධය තියෙනවා. ඊළඟට කියනවා, ඉමස් ඉමේ සංච පණං ආවසු චතුන්නං සතිපට්ඨානං භාවිතත්තා බහුලී කතත්තා අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං ඨානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති. ආසතු නාස මං සතර සතිපට්ඨානේ මනාකට පුරුදු කරගෙන ගියා. මං සතර සතිපට්ඨානේ මනාකට පුරුදු කරගෙන යද්දී මට තව සුවිශේෂී ඥානයක් පිහිටියා. මොකද්ද? අතීත අනාගත වර්තමාන. අතීත අනාගත වර්තමාන කම්ම සමාදාන සෑම කර්මයකටම තානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති. මේ කර්මය කරලයි මෙයා මේක දැන් විඳවන්නේ. අතීත කර්මෙන් කල්ප ගණන් ආපස්සට කියන්න පුළුවන්. දැන් මෙයා මේ චේතනාව පහළ කළා, මේ කර්මය කළා. දැන් එයා එක විඳුණා මෙතෙන්ට ඇවිල්ලා. දැන් මෙයාට මේක අනාගතයට මෙහෙම යනවා කියන්න පුළුවන් ඔක්කොම. මේවා කියද්දී මේම රාතුන් බිහි වුණා නම් අපි මෙහි ඉඳලා කියනවා නේද? කොහේ වෙන්න දුවා? කර්ම කොහේ විඳවන්න? කොහේ තියෙන නිර්වාද? කොහේ තියෙන ඉවද කියලා අපි අහනවා නේ. කොහේ තියෙන දිව්‍ය ලෝකෙද? පුළුවන් නම් අඟල් දෙකක් උඩින් ගිහිල්ලා පෙන්නපන් බලන්න කියනෝනේ කට්ටිය. එතකොට රාතන් වහන්සේලා මේක අත්දැකලා කියනවා නේද? උන්වහන්සේලාට අවබෝධය තුළ පිහිටලා තියෙනවා. මොකද්ද පිහිටලා තියෙන්නේ? අතීත කර්ම ඔක්කොම පේනවා. මිනිස්සු ඔක්කොම, මේ ඔක්කොම දිව්‍ය ලෝකෙ කෙනෙක් ඉපදිලා ඉන්නවා නම් එයාගෙත් පේනවා ඔක්කොම. බඹලෝ කෙනෙක් ඉපදිලා ඉන්නවා නම් එයාගෙත් පේනවා. තිරිසන් ලෝකෙ කෙනෙක් ඉපදිලා ඉන්නවා නම් එයාගෙත් පේනවා. මානස ලෝකෙ ඉපදිලා ඉන්නවා නම් එයාගෙත් පේනවා මේ කර්මයට මෙයා මෙහෙම විඳවනවා කියලා. අතීත අනාගත වර්තමාන කර්ම ඔක්කොම පේනවා. හරි පුදුමයි. විශ්මිත හැකියා, විශ්මිත ඒ නුවන් අපිට හිතා ගන්න බෑ. ඒකනේ අර එක තැනක බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කළා. අර බුදුරජාණන් වහන්සේ මා කාරණිකයි කියලා දේශනා කළා. අර 500ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන නාලන්දායේ පිණ්ඩපාතේ වඩිද්දී චෝදනාවක් කළා ගාමිණී නේද? අසිබන්ධක ගාමිණී කියනවා භාගවේ,
භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මහා කාරුණික කියලා ප්‍රතිඥා දෙනවා. මේ මිනිසුන්ට කන්න බොර නැති දුර්භීක්ෂ කාලේ, ආහාර පාන හිඟ කාලේ මේ මහා භික්ෂු සංඝයාව පිරිවරාගෙන ඔබ වහන්සේ මේ පිණ්ඩපාතේ වඩින්නේ ඔබ වහන්සේගේ මහා කරුණාවද කියලා චෝදනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළා, තථාගතයන් වහන්සේ මහා භික්ෂු සංඝයාවක් පිරිවරාගෙන පිණ්ඩපාතේ වැඩිය කියලා මිනිසුන්ගේ දේවල් පිරිහින්නේ නැහැ. හැබැයි මිනිසුන්ගේ දේවල් පිරිහෙන කාරණා 8ක් දකින්න තථාගතයන් වහන්සේ, ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්, ජල ගැලීමෙන් විනාශ වෙන්න පුළුවන්, සුළුසුළුකින් විනාශ වෙන්න පුළුවන්, රජ්ජුරුව අත්අඩංගුවට ගන්න පුළුවන්, හොරු මංකොල්ලකාරව පැහැර ගන්න පුළුවන්, වාදක දරුවෙක් ගෙදර බිවුනොත් බීලා බීලා විනාශ කළා දාන්න පුළුවන්, ශේවෙන ධර්මතාවයට ගොදුරු වෙන්න පුළුවන්, වැරදි විදිහට කටයුතු කරන සේවකෙක් නිසා විනාශ වෙන්න පුළුවන් කියලා දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, ගාමිණී කල්ප 91ක් මේ තථාගතයන් වහන්සේ ආපස්සට බලන්නේ මේ කල්ප 91 ඇතුළත දන් දීපු කෙනෙක් දුක් විඳිනව පේන්නේ නැහැ. දන් නොදී හිටපු කෙනෙක් සැප විඳිනව පේන්නේත් නැහැ. ගාමිණී යමෙක් සැපක් වින්දා නම් ඒ සෑම සැපක්ම වින්දි දන් දීමෙන්, සිල් රැකීමෙන්, සත්‍ය කතා කිරීමෙන්. හැම දුකක්ම වින්දා නම් ඒ හැම දුකක්ම වින්දි දන් නොදීමෙන්, සිල් නොරැකීමෙන්, සත්‍ය කතා නොකරින්. කොච්චර අවබෝධයක්ද බලන්න මේ ලෝකේ ඔක්කොම. ලෝකේ සත්‍ය හකුලවල කරුණු තුනකට ගන්නවා. සැප වින්දා නම් අර හැම සැපක්ම වින්දි කරුණු තුනක්. දන් දීමෙන්, සිල් රැකීමෙන්, සත්‍ය කතා. කොච්චර අවබෝධයක්ද මේ අවබෝධය බලන්න. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේට ඒක තියෙනවා. බලන්න පුළුවන් කර්ම කර්ම වශයෙන් බලන්න පුළුවන්, විපාක විපාක වශයෙන් බලන්න පුළුවන්. මේ කර්මයට මේක ආවා, මේ කර්මයට මේ කියනවා. ඕනෑම දෙවි කෙනෙක්ගේ, ඕනෑම බ්‍රාහ්මණයෙක්ගේ, ඕනෑම මිනිසෙකගේ ඒ කර්ම ස්වභාවය අතීත අනාගත වර්තමාන වශයෙන් බලන්න පුළුවන් විශ්මිත අවබෝධය මේ අනුරුද්ධ මහරහතන් වහන්සේට පිළිලා තිබ්බා. ඒක තමයි උන්නාසයේගේ අර රෝහිණී නැගණිය මතකද? කුෂ්ඨ රෝගියක් හැදිලා එළියට බහින්න නැතු හිටියා. උන්නාසේ බැලුවා කර්මයක් තියෙනවා සසරේ. එක ස්වාමියාගේ බිරිඳලා දෙන්න වෙලා ඉඳිද්දි කාඹිලිය ගාලා අනිත් කාන්තාවගේ කැලේට ගිහිල්ලා කාඹිලිය ගෙනල්ලා ඇඳී ගාලා නිදාගන්න ඇඳී ගාලා කර්මය හරස් වෙලා දෙන උන්නාසේට පේනවා. හැබැයි මේක අවසන් වෙනවා දානි පූජා කරපු ගමන්. නැගණියගේ අතින්ම දානි පූජා වෙන්න ඕනේ, පූජා කරපු ගමන් හරියනවා. ඒකත් පේනවා. අද අපිට වුණා නම් බලන්න කවුද බලන්නේ? උන්නාසී සතර සතිපට්ඨානෙ වඩපු නිසා පේනවා. එහෙනම් සතර සතිපට්ඨානෙ වැඩිමේ කොච්චර ප්‍රතිඵලය තියෙනවද? කොච්චර ආශ්චර්ය අද්භූත දෙයක්ද සතර සතිපට්ඨානය කියලා කියන්නේ? මේ වගේ උත්තමී බිහිකලේ මොකකින්ද? සතර සතිපට්ඨානය නේද? ඊළඟට කියනවා, ඉමේ සංච පනාහං ආවසු චතුර්ණං සතිපට්ඨාන භාවිතත්තා බහුලීකතත්තා සබ්බත්ත ගාමිනින් පටිපදං යථාභූතං පජානාති. සෑම තැනකටම යන්න පාර මනාකොට දන්නවා. මේක ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන උන්වහන්සේ මෙහෙම දේශනා කළා. සාරිපුත් මහරහතන් වහන්සේටම උන්වහන්සේ දේශනා කළා. මේක දේශනා කරන්නේ සාරිපුත් මහරහතන් වහන්සේටමයි, අනුරුද්ධ මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සාරිපුත් මහරහතන් වහන්සේට මේ වගේ දේශනාවක් කළා. ඒක දේශනා කළා සාරිපුත්ති තථාගතයන් වහන්සේ දකිනවා සෑම උපතකටම ශීතුව හැම උපතකටම යන පාර දකින්නවා. කෙනෙක් කයින් වචනින් මනසින් වැරදි කරගෙන ඉන්නව නම් එයාට යන්න තියෙන්නේ නිරේ නම්. තථාගතයන් වහන්සේට පේනවා මෙයා මේ යන ක්‍රමයේ වැරදි, ওই ක්‍රමයට දිගටම ගියොත් එහෙම මෙයා යන්නේ නිරේටි කියලා උන්වහන්සේ උපමාවක් දේශනා කළා. සාරිපුත්තේ පාරක මිනිස්සෙක් යනවා කාන්තාර මාර්ගයක කෙළවරේ තියෙනවා ගිනි අඟුරු වලක්. ඇස්සති පුරුෂී කර පාරිකුණේ බලාගෙන ඉන්නවා. මෙයා දකිනවා මෙයා යන පාරේ දිගටම ගියොත් නම් වැටෙන්නේ ගිනි අඟුරු වලට. පස්සේලාක දකිනවා රේ ගිනි අඟුරු වලේ
වැටිලයින්න මේ වගේ තතාගතයන් වහන්සේ දකිනවා කියනවා. මෙයා යන්න වැඩපිළිවෙල නම් හරි නෑ, මරණින් මත්තේ මෙයා නිරේට යනවා. ඒ නිසා මෙයා යන ක්‍රමේ නම් වැරදි කියලා ඒ පාරක් දකිනවා. ඒ ක්‍රමේටම අනුරුද්ධ මහරහතන්සට බලන්න පුළුවන්. බලන්න විශ්මිත අවබෝධය. ඕනෑම කෙනෙක්ගේ, ඕනෑම දෙවියෙක්ගේ, ඕනෑම බ්‍රහ්මයෙක්ගේ, ඕනෑම මනුස්සයෙක්ගේ, තිරිසන් සතෙක්ගේ, පිරිතෙක්ගේ, නිරි සතෙක්ගේ සැබෑ ස්වභාවය, යන පාරේ කෙලවර, ගමන් මගේ කෙලවර දකින්න පුළුවන් මෙයා මේ යන ක්‍රමයට කොහෙද යන්නේ කියලා. තිරිසන් ලෝකේ කියන්නේ කිව්වා. යන පාරේ කෙලවරේ තියෙන ඇසති පුරුෂය බලාගෙන ඉන්න අසූචි වලා. ඇස්සති පුරුෂය බලාගෙන ඉඳිද්දි පස්සෙලාවක දකින්න අර මිනිස්සු වැටලා ඉන්න කොහෙද වැටලා ඉන්නේ අසූචි වලක. මේ වගේ දකින්න කියන තිරිසන් ලෝකෙට යන පාර. මෙයා යන ක්‍රමේ නම් හරි නෑ. මෙයාගේ වැඩපිළිවෙල හරි නෑ. කයින් වචනේ මනසින් වැරදි කළා. මෙයා යන්නේ තිරිසන් ලෝකෙට කියලා. එයා දකින්න පස්සෙලාවක බුදුරජාණන්සේ දකින්න අර තිරිසන් ලෝකෙට වැටලා ඉන්නවා. මේ වගේ අවබෝධයක් අනුරුද්ධ මහරහතන් වහන්සේට තියෙන ඕනෑ කෙනෙක්ගේ, ඕනෑම කෙනෙක්ගේ මේ ස්වභාවය බලන්න පුළුවන්. යන පාරේ කෙලවරයට යන්න තියෙන්නේ කොයිද කියලා ඕනෑම ගමනක අවසානය දකින්න පුළුවන්. ඊළඟට පුළුවන් කෙනෙක් ඉන්නවා පෙරේත ලෝකේ යන්න වැඩ පිළිවෙලක ඉන්නවා නේද? කයින් වචනින් මනසින් වැරදි කර කර ඇස්සති පුරුෂෙක් බලාගෙන ඉන්නවා කාන්තාර පාරේ යනකොට මගදියාට හම්බෙනවා කොළ හැලිච්ච වේලිච්ච ගහක්. පස්සේලාව කරය දකිනවා ඇස්සති පුරුෂය අර ගහයට අරය වාඩිලා ඉන්නවා ගිමන් හරිනවා. මේ වගේ බුදුරජාන් වහන්සේ බලාගෙන ඉන්නවා කියනවා. මෙයාගේ කයින් වචනින් මනසින් වැරදි කර කර ඉන්නකොට මෙයා නම් මරණින් මත් ඉතින් පෙරේත ලෝකේ තමයි. පස්සේලාවක දකිනවා ගිහිල්ලා අරය පෙරේත ලෝකෙ ඉපදිලා ඉන්නවා. මේ වගේ බලන්න පුළුවන් අනුරුද්ධ මහරහතන් වහන්සේට ඕනෑම කෙනෙක්ගේ ඕනෑම ගමන් වැඩ පිළිලා මනුස්ස ලෝකෙට එනවා. කොළ තියෙන ගහ, කොළ තියෙන ගහක් යට වාඩිලා ඉන්නවා. පස්සෙලාවක දකිනවා ඇස් ඇති පුරුෂය බලාගෙන ඉඳිද්දී. ඊළඟට මේ වගේ තමයි කියන මනුස්ස ලෝකෙට කෙනෙක් එනවා බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා. මේ යන විදියට මෙයා දිගටම කරගෙන ගියොත් නම් මරණින් මත්තේ මනුස්ස ලෝකෙ. පස්සෙලාවක දකින බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා මනුස්ස ලෝකෙට. කලින්ම බුදුරජාණන් වහන්සේ දකින අර වැඩපිළිවෙල ඉන්නකොට මෙයා යන්නේ මෙතෙන්ට කියලා. ඊළඟට කෙනෙක් මරණින් මත්තේ දෙව්ලොව යනවනම් ඒකත් දකිනවා. ලස්සන මාලිගාවක්, කොඳු පලස් අතල මාලිගාවක නිදාගෙන ඉන්නවා ඇස් ඇති පුරුෂයෙක් බලාගෙන ඉන්නවා. මෙයාට ওই යන ක්‍රමයට ගියොත් අර මාලිගාවට තමයි යන්න වෙන්නේ කියලා. මේ වගේ බුදුරජාණන් වහන්සේත් බලාගෙන ඉන්නවා කියන මෙයා මේ යන වැඩ පිළිවෙල දිගට ගියොත් ඔයා යන්නේ සුගති. ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා, එයා නිවන් මගේ යනවා. වෙහෙසට පත් වෙලා, පීඩාවට පත් වෙලා කාන්තාර ගමනින් යන පුද්ගලයාට කෙළවරේ යන පාරේ කෙළවරේ තියෙනවා ලස්සන සිසිල් දිය පිරි පොකුණක්. ලස්සන වනාන්තරයක් මැද සිසිල් දිය පිරිච්ච පොකුණක්. අර පොකුණේ වතුර බීලා පැම් පහස වෙලා අර වැව් උයුරේ සුවසේ නිදාගෙන ඉන්නවා ඇස් ඇති පුරුෂයට පේනවා වගේ තථාගතයන් වහන්සේ දකිනවා. කෙලෙස් ගිනි සියල්ල සංසිඳවාගෙන කෙලෙස් වලින් මිදලා අරහත්වේ සාක්ෂාත් කරලා සසරෙන් එතෙරට වැඩලා ඉන්න රහතන් වහන්සේ නම. මේ වගේ දැකීමේ හැකියාව අනුරුද්ධ මහරහතන් වහන්සේට තියෙනවා. එහෙනම් දසබල ඥාන වලින් තුනක් ඔන්න තිබුණ කාටද? අනුරුද්ධ මහරහතන් වහන්සේට. කුමක් වැඩිමින් දීක ලබා ගත්තේ? සතර සතිපට්ඨානේ වැඩිමින්. වෙන මුකුත් නෙවෙයි සතර සතිපට්ඨානේ වඩලා තියෙන්නේ. කායි කායානුපස්සී විහෙරති. කයි සී පිටුවාගෙන වාසය කළා. ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චitte චිත්තානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඊළඟට කියනවා
අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. නොඒකාකාරී මේ ධාතු ලෝකේ පිළිබඳ මේ ලෝකේ පිළිබඳව අනුරුද්ධ මහරහතන් වහන්සේට මනා අවබෝධයක් තිබෙන්නේය. බුදුරජාණන් වහන්සේ ධාතු ස්වභාවයේ පෙන්වුවා, නොඒකාකාරීල් පෙන්වුවා. ඒ සෑම ආකාරයකින් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. හරිද? බුදුරජාණන් වහන්සේ නික්ලේශි වෙලා සම්බුද්ධත්වේ සාක්ෂාත් කරලා බුද්ධ ශාසනයේ පිහිටෝල වැඩ ඉන්නවා. අනුරුද්ධ මහරහතන් වහන්සේත් මේ හැකියාවලින් ඕන් දැන් වැඩ ඉන්නවා. නමුත් උන්වහන්සේලාගේ නිහතම ගුණේ වැඩිලා තියෙන ස්වභාවය බලන්න දැන් මටත් පුළුවන් බුදුරජාණන් වහන්සේට වගේ මේව බලන්න. මටත් මේ හැකියාව තියෙන මමත් ශාසනේ එමුකුත් තියෙනවද? කොච්චර විහෙතමානීද බුදුරජාණන් වහන්සේගෙන් ඒ දායාදය අරගෙන අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ හැකියාව ලොක්කම තියාගෙන දිහෙන්ව වැඩ ඉන්නවා. නේද? ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේට චූල ගෝසිංග වනයේදී බුදුරජාණන් වහන්සේ වඩිනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දකින්නවනේ උයන් පල්ලා බුදුරජාණන් වහන්සේ වඩිද්දි කියනවා, ශ්‍රමණේ ඇතුළට නම් එන්න එපා, ඇතුළ සුවසී වාසය කරන භික්ෂූන් වහන්සේලා තුන් නමක් ඉන්නවා, ශ්‍රමණයන් වහන්සේලා තුන් නමක් ඉන්නවා, අනේ උන්වහන්සේලා තුන් නමගේ විවේකීට බාධා කරන්න ඇතුළට නම් වඩින්න එපා කිව්වා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දැක්කා, දැකලා කියනවා, අනේ වියන්පල්ල, මේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ මේ වැඩි භාග්‍යතුන් වහන්සේට ඇතුළට වඩින්න අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ වැඩලා අහනවා, අනුරුද්ධේ සුවසේ වාසය කරනවාද? සමගිය කොහොමද? සමගියෙන් කිරීදියයි එකතුනා වගේ වාසය කරනවාද? එසේ භාග්‍යතුන් වහන්සේ කොහොමද වාසය කරන්නේ? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපි තුන් දෙනෙක් ඉන්නවා, නන්දිහ කිම්බිල අනුරුද්ධ, එකට පැවිදි වෙච්ච තුන් දෙනා. නේද? කියනවා ස්වාමීනි අපි මෙහෙමයි වාසය කරන්නේ. අපි මේ තුන් දෙනා පිණ්ඩපාති වඩිනවා. ඉස්සෙල්ලා මෙනෙක්කින දානශාලාව පිළියෙල කරනවා. ඊළඟට ස්වාමීනි මේ අන්තිමට එනෙක්කින දානශාලා ඔක්කොම අස්පස් කරලා අනිත් ස්වාමීන් වහන්සේලගේ දාන තියෙන නම් ඒවත් අල්ලන්දලා පිරිසිදු කරලා දානශාලා අස්පස් කරලා වඩිනවා. කතා බහ කරන්නේ, කතා බහ කරන්නේ. පැන් ඕනි වුණොත් එහෙම පැන් කලේ අරගෙන එන්න ලිඳට කියලා පැන් කලේ අරන් එනවා. ඒ පැන් කලේ තනියම ගේන්න බැයි නම් ඒ වෙනුවෙන්වත් වචනය පාවිච්චි කරන්නේ, අතින් අඬ ගහලා කතා කරනවා. කතා කරලා මේ පැන් කලේ අරගෙන එනවා කිව්වා. සතියකට සැරයක් රැට එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා කිව්වා. අපි මේ විදිහට සමගිය වාසය කරනවා කිව්වා. දැන් බලන්න මේ කැලේකට වෙලා මෙච්චර හැකියාවක් තියාගෙන, සියල්ල දැකීමේ හැකියාව තියාගෙන, මේ ඔක්කොම හැකියාව තියාගෙන කැලේකට වෙලා තුන් නමක් එක්ක සූසී භාවනා කර කර ඉන්නවා. ඒ රහතන් වහන්සේලාගේ නිකිලස් ජීවිත, අර ගංගා තීරයේ රහතන් වහන්සේ කියනෝනේ නේද, මං ඉන්නේ ගංගිවුරක, මගේ කුටිය හදලා තියෙන්නේ තල්කොළ තුනක, අවුරුදු තුනටම මා කතා කළේ එකම වචනය, එක වචනයයි පාවිච්චි කරලා තියෙන්නේ. අවුරුදු තුනට අපි දවසට කීයක් පාවිච්චි කරනවද ගණන් කරන්න පුළුවන්ද? අර නිකිලස් චරිතයේ, නිර්මල චරිතයේ, පිරිසිදු චරිතයේ කොච්චර සංසිඳිලාද, කොච්චර සංවර වෙලාද හැකියාව. ඒ තමයි ගුණේ, ගුණේ කෙලවරේ, හැකියාවේ කෙලවරේ. බලන්න, අනේක ධාතු නානා ධාතු ලෝකං යථාභූතං පජානාති. චක්කු ලෝකේ, ඇස නැමති ලෝකේ, ඇස ධාතු ස්වභාවයක්. ඇසි ස්වභාවය තමයි රූප පෙන්වන්න සකස් වෙච්ච ස්වභාවය. කන්න ධාතු ස්වභාවයක්, කනේ ස්වභාවය තමයි සද්ද ඇහෙන්න සකස් කරන ස්වභාවය.
කනට රූප පෙන්වන්න බෑ. ඇසට සද්ධාන දෙන්න බෑ. නාසී ස්වභාවයේ ගඳ සුවඳ දෙන එක ධාතු ස්වභාවයක්. දිවේ ස්වභාවයේ රස විඳින්න සකස් කරලා දෙන එක. කයේ ස්වභාවයේ පහස ලබලා දෙන එක. සිටි ස්වභාවයේ සිටිවිලි හිතලා දෙන එක. චක්කු විඥාන ධාතු, ඇසී විඥාන ධාතු ස්වභාවය, රූප ධාතු. ඊළඟට ඇසී ස්පර්ශ ධාතු ස්වභාවය. එකින් එකට වෙනස් වූ ධාතු ස්වභාවය. එකින් එකට වෙනස් ධාතු ස්වභාවය. එක එක වෙනස් ස්වභාවය. ඒ සියල්ලේම සැබෑ ස්වභාවය හැම අයුරකින් ඒකම තියෙනවා. කාම ධාතු, නෙක්ඛම්ම ධාතු. කාම ලෝකේ තියෙනවා. දැන් කාම ලෝකේ කියලා කියන්නේ මේ අපි ඉන්න ලෝකේ. මේ ලෝකී ස්වභාවේ මේක ස්වභාවේ මොනවර්දයක් ඇහෙන් බලලා සතුටු වෙන එක. කණින් මොනවර්දයක් අහලා සතුටු වෙන එක. නාසයෙන් ගඳ සුවඳක් විඳලා සතුටු වෙන එක. කෑමක් කාලා රසක් විඳලා සතුටු, පහසක් ලබලා සතුටු වෙන එක තමයි මේක ස්වභාවය. කාම ලෝකේ. ඒක ඉක්මවා යන ලෝකයක් තියෙනවා. රූප ධාත බඹලෝ. ධ්‍යාන සුවයෙන් වාසය කරනවා. කාම ස්වභාවය ඉක්මවලා ගිහිල්ලා. අරූප ධාතු ඒකත් ඉක්මූල යනවා අරූප ලෝකවල. එතකොට ඒ ස්වභාවයක් තියෙනවා. ඒ සෑම ලෝකීකම ස්වභාවය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා තියෙනවා. ඒ සෑම ධාතු ස්වභාවයක්ම අනේක ධාතු, නානා ධාතු, ලෝකං යථාභූතම්, මේ සෑම දැනම තියෙන්නේ ධාතු ස්වභාවයක් කියලා මනාකට අවබෝධ කරලා තියෙනවා. කවුද අවබෝධ කරලා තියෙන්නේ? ආනුරුද්ධ මහරහතන් වහන්සේ සියල්ල අවබෝධ කරලා තියෙනවා. ඒ සියල්ලේ කෙළවරට ගිහිල්ලා බඹලෝ අස්සක් මුල්ලක් නැහැර ඕනෑම තැනක, ඕනෑම බ්‍රහ්ම රාජික ධාතු ස්වභාවයක් ඕන තැනකින් අහලා කියයි. ඒ සෑම ස්වභාවයක් අපිට කෙටියෙන් අපි මුලින්ම ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ කෙටියෙන්ම දේශනා කළා හැම ලෝක ධාතුවකම සෑම තැනම තියෙන කරුණු කීයද? තුනයි. මොකද්ද? අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් අනාත්මයි. නේ? ඔය ටිකමයි තියෙන්නේ. කොයි ලෝකෙක ගත්තාත්, කොහේ ගියත් ඔච්චරයි තියෙන්නේ. ඒ නිසා අවබෝධයෙන් කලකිරෙන්නමයි වටින්නේ, නොඇලෙන්නමයි වටින්නේ, නිදහස් වෙන්නමයි වටින්නේ. මේ ලෝකේ කිසි තැනක නිත්‍ය දෙයක් හොයන්න තැන නෑ, ස්ථිර තැනක් හොයන්න තැන නෑ, කිසි තැනක් නෑ. ඒ නිසා නිදහස් වෙන්නමයි වටින්නේ. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේට නිරී ගත්තා, තිරිසන් ලෝකේ ගත්තා, පෙරේත ලෝකේ ගත්තත් ඕනෑම ලෝක ධාතුවක සැබෑ ස්වභාවයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙලා තියෙනවා. ධාතු ස්වභාවයක් විදිහට. ඊළඟට පිංගතුනි අනුරුද්ධ මහරහතන් වහන්සේට දැන් කීයක් තිබ්බද ඥාන? පළවෙනි එක මොකද්ද? ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථාභූතං පද. මේක තිබ්බා. ඊළඟට අතීතානාගත වර්තමාන කර්ම, ඒකට හේතු, ඒකට ලැබෙන විපාක, ඒ පිළිබඳ මන අවබෝධය තිබ්බා. ඊළඟට ඕනෑම උපතක් කරා යන්න හේතු වෙන වැඩපිළිවෙල පිළිබඳව මන අවබෝධයක්, වැටහීමක්, සෑම සත්‍යිකුම ස්වභාවයක් අවබෝධ වෙලා තිබ්බා. ඥාන තුනක් එතන. ඊළඟට තියෙනවා අනේක ධාතු, නානා ධාතු, ලෝකං යථාභූතං පද. සෑම ලෝක ධාතුවකම සෑම ස්වභාවයක් මනාකට අවබෝධ වෙලා තිබුණා. ඊළඟට තියෙනවා ඉමේසංච පනාහං ආවසෝ චතුන්නං සතිපට්ඨානං භාවිතත්තං බෞලී කතත්තා සත්තානං නානාති මුත්තිකතං යථාභූතං පදානාති. ඒ සත්‍යයන්ගේ වෙනස් වෙන සත්වයන්ගේ හීන ස්වභාවයල්, ප්‍රනීත ස්වභාවයල් වෙන්වින් වශයෙන් මනා අවබෝධයක් අනුරුද්ධයන් වහන්සේට
තියෙනවා මේ මේ හීන ලෝක ධාතු, මේ ප්‍රනීත ලෝක, මේ හීන විදියට උපදින්න හේතු, ප්‍රනීත විදියට උපදින්න හේතු සෑම සත්‍යයකම සෑම ස්වභාවයක්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේවා පාවිච්චි කරලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. දාමස අර ඉස්සෙල්ලා ශ්‍රාවකය උන්වහන්සේ ළඟට එනකොට උන්වහන්සේ ළඟ ස්කෑන් එක වැඩ කරනවා. පේනවා. ඇතුළේ ඔක්කොම පේනවා. උන්වහන්සේට වචනේ දාන්න විතරයි ඕනේ. වචනේ දාන්න ඕනේ, උච්චාරණය කරන්න ඕනේ ටික ඔක්කොම පේනවා. මම මේ විදිහට මේක උච්චාරණය කරලා කියද්දි මට මේක විදිහට යනවා. වචනේ පේනවා. ඇයි උන්වහන්සේට සසරේ ඔක්කොම පේනවා. කෙලවරටම පේනවා. කෙලවර කියලා කියන්නේ නේද? දැන් අපි ගත්තොත් මහා බෝසතාණන් වහන්සේ අසංඛේය කල්පලක්ෂ 4ක් උනාසේ සසරේ පෙරම් පුරාගෙන ආවා. නේ? අසංඛේය කල්පයක් කියලා දැන් ඔන්න කල්ප 90කට බුදුරු කියනම පාල වුණාද? 7 9යි. 91 වෙනි කල්පේ මේිට කල්ප 91කට කලින් කවුද පහළ වුණේ? විපස්සී බුදුරජාණන් වහන්සේ. ඊට කලින් 92 වෙනි කල්පේ බුදුරු දෙනමක් වැඩ හිටියා. තිස්ස පුස්ස කියලා. මේිට කල්ප 94කට කලින් තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ ආයි කල්ප මේිට කල්ප 118කට කලින් ආයි බුදු කෙනෙක් වැඩ හිටියා. ඊට පස්සේ ආයි බුදු කෙනෙක් හම්බ වෙන්නේ මේිට කල්ප 30000කට එහා. හරිද? ඊට පස්සේ ආයි බුදු කෙනෙක් හම්බ වෙන්නේ මේිට කල්ප ලක්ෂයකට එහා. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ. එතකොට කල්ප 70000ක් බුදුරු නැහැ. කල්ප 70000ක් නෙවෙයි, 700කුත් නෙවෙයි, 7000කුත් නෙවෙයි, කල්ප 70000ක් බුදු කෙනෙක් නැත. ආයෙත් ඊට එහා ආයෙ බුදු කෙනෙක් හම්බෙන්නේ අසංකේය කල්ප ලක්ෂයකට එහා. අසංකේයයි කියලා කියන්නේ කල්පේව කල්පයයි කියලාවත් ගණන් කරලා ඉවර කරන්න බැරි සංඛ්‍යාවක් නැති ඒවයින් ලක්ෂයක්. තේරුණාද? කල්පේ මතකනේ. හතක් දිග උස පරල ලෝහ ප්‍රාකාරයකට අබු පුරවලා අවුරුදු 100කට ටික බැටි ගණන් කරන්න කිව්වේ. එවැනි කල්ප අසංකේය කල්ප ලක්ෂයකට බුදු කෙනෙක් පහළ වුණේ නැත. ආයෙ බුදුරු දෙනමක් තුනමක් ආයෙ පහළලා තියෙනවා ඊට කලින්. ඊට පස්සේ ආයෙත් අසංකේය කල්ප ලක්ෂයක් ආයෙ බුදු කෙනෙක් නැත. ඊට පස්සේ ආයෙ බුදුරු දෙනමක් තුනමක් ආයෙ පහළලා තියෙනවා. ආයෙ අසංකේය කල්ප ලක්ෂයක් ආයෙ බුදු කෙනෙක් නැත. ආයෙත් බුදුරු දෙනමක් තුනමක් ආයෙ පහළලා තියෙනවා. ආයෙ අසංකේය කල්ප ලක්ෂයක් ආයෙ බුදු කෙනෙක් නැත. ඔය කෙළවරේ ඉන්නවා දීපංකර කියන බුදුරජාණන් වහන්සේ. එතකොට අසංඛී කල්පලක්ෂ 4කට එහා ඉන්නවා දීපංකර බුදුරජාණන් වහන්සේ, මහා බෝසතාණන් වහන්සේ, සුමේද තාපස වෙලා ඉන්නවා. එතකොට ඔය වගේ කල්ප 16ක් ඊට කලින් තව එනවා මව් කර තියාගෙන එන්න කලින් නේද? මව් කර තියාගෙන ආව අසංඛේ කල්පලක්ෂ 20කට එහා. එතකොට අසංඛේ කල්පලක්ෂ 16ක් බුදු කෙනෙක් හොයාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ හම්බුණාට පස්සේ දීපංකර බුදුරජාණන් මුණ ගැහුණාට පස්සේ එතන ඉඳලා අසංඛේ කල්පලක්ෂ 4යි. ඊට කලින් 16යි. ඒනකොටත් අපි සසරේ. දැනුත් අපි සසරේ. හෙටත් අපි සසරේ. අනිද්දාත් අපි සසරේ. කවදා මිදෙම් දූ මේ සසරේ? අර මට මතකයි තියෙනවා මේ සුමේද තාපසය වෙලා ඉන්නකොට එතා පැවිදි වුණා සුමේද තාපසයත් එක්ක මේ ධම්ම රුචි කියලා කෙනෙක් භික්ෂුවක් කියලා.
ඒ ධම්මරුචි භික්ෂුව ඒ ජීවිතයේදී යාතින් අම්ම මැරෙනවා. අම්ම මැරිලා යා නිරේ යනවා. එදාම එතනම නිරේ යනවා. එතන මහබෝසතන් වහන්සේ අසංකේ කාල්ප ලක්ෂ 4ක් සසරේ පිරුම් පුරාගෙන ඇවිල්ලා මේ සම්බුද්ධත්වේ සාක්ෂාත් කරනවා. සම්බුද්ධත්වේ සාක්ෂාත් කරනකොට අර ධම්මරුචි අසංකේ කාල්ප ලක්ෂ 4ක් නිරේ මතක තියාගන්න. තේරුණාද? සුමේද තාපසය වෙලා ඉඳෙද්දි තමයි මහ බෝසතාණන් වහන්සේ අර නිරේට යන්නේ. ගොඩේ ඉන්නේ සම්බුද්ධත්වය සාක්ෂාත් කරනකොට. ගොඩේ ඉන්නෙත් එයා එන්නේ මේ මොකද මේ තල්මහෙක් වෙලා මූදේ උපදින්නේ. මූදේ උපදිලා නැවක් පෙරලන්න යනවා. නැවක් පෙරලන්න යනකොට ඒ නැවේ හිටපු වෙලෙන්දු ටික බුදුගුණ කියනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා. බුදුගුණ කියද්දී මෙයාට මේ සිහි පිටනවා. මම බුදු කෙනෙක් ළඟ ඉඳලා නේ මෙයාවි කියලා. එතනම චුත වෙලා එතනින් මැරිලා මේ දඹදිව උපදිනවා. සවැත් නුවර ජේතවනාරාම බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා මෙයා ආරංචි වෙලා මෙයා හිමිට හිමිට යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ ඈත තියා වහනවා. ආ ධම්මරුචි බොහෝ කාලකට පස්සේනේ දැක්කී කියලා. මෙයාට අර මතකේ ආපෝ අවදි වෙලා එනවා. අසංකේ කල්ප ලක්ෂ 4කට එහා මහා බෝසතාණන් වහන්සේත් එක්ක සුමේද තාපසයත් එක්ක හිටියා. මේ සසරෙන් එතෙරට යන්න ඕන කියලා මට වැරදුනා. මාතින් අම්මා මැරුණා. ඔන්න බලන්න මව මැරීමේ විපාක කර්මී කැරකිලා එන විදිහ කොහෙන් කෙලවර වෙනවද? අසංකේ කල්ප ලක්ෂ 4ක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. අරහත්ත්වේ සාක්ෂාත් කළා. කොහොම හරි එයා සසරෙන් එතරට පැන්නා. අපි තවමත් සසරි. අරයත් එහෙමනම් පැන්නා නම් සසරෙන් අපි තවමත් සසරි. තුටේසා භයානක සසරක මේ ඉන්නේ. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේට මේ ඔක්කොම බැලීමේ හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ බලපු දේවල් උන්වහන්සේ ඔක්කොම බැලුවා, දැක්කා, සියල්ල දැක්කා. උන්වහන්සේට පේනවා සසර ඔක්කොම කෙලවරටම පේනවා. ඒ හැකියාවෙන් උන්වහන්සේ ධම්මරුචි එනකොට උන්වහන්සේ හැකියාව පාවිච්චි කරනවා. ධම්මරුචි කියනකොට අර එන මතක් වෙනවා. බුදුරජාණන්සේ පේනවා මම මෙහෙම කතා කරද්දි මෙයාට සිහිය පිහිටනවා. සසරේ කර්මය සකස් වෙලා තියෙන්නේ මෙයාට මතක් වෙන්න. මම මේ විදිහට මේක උච්චාරණය කළාද කියනකොට එයාට අර සසරේ පෙරේක එනවා, අවදි වෙලා එනවා. දැන් බුද්ධ ඥානය ලස්සනට පාවිච්චි වෙන්නේ නැද්ද? සම්බුදුරජාණන් වහන්සේගේ හැකියාව ලස්සනට පාවිච්චි වෙන්නේ නැද්ද? නැසෙ ලස්සනට ඒක ගලපලා ගන්නවා. සත්‍යාව සසරින් එතරට එක්කරගෙන යන අදිතින් අපි ඒක කියන්න කවුරුත් නැහැ. අපි තේම කරන්න කවුරුත් නැහැ. නමුත් ඒ රාතන් වහන්සේ ලවලන් දැන් මේ හැකියාව අනුරුද්ධ ස්වාමීන් වහන්සේටත් තිබ්බා. උන්වහන්සේලා දැන් බලන්න රාතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඒ නික්ලේශී සිතින් නිකිලස් හදවතලින් මිනිස්සු දිහිංසා පීඩා කරන සිතුවිලි නෙමෙයි පාවිච්චි කළේ. ධර්මී දීලා සසරින් ඉදිරියට එක්කරගෙන ඇයි උන්වහන්සේට පේනවා සසරේ විදු විදු ඉන්න හැටි සත්වයා හැමතිස්සෙම විදු විදු ඉන්න හැටි. ඒකයි උන්වහන්සේලාගේ ගුණී කෙලවරේ කියලා කියන්නේ. ඒකයි උන්වහන්සේලාගේ ಗುಣ ආග්‍රහ. ඒකයි උන්වහන්සේලා උදෙසා පුද පූජා පවත්වන දෙවි විපාක අග්‍ර වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ සත්‍ය ක්‍රියාවට පාවිච්චි කරන්නේ උන්වහන්සේලාගේ ගුණ නේද? ඒතේසු දින්නානි මහප්පලානි මේ ශාวก සංඝරත්නේ උසා දම්පැන් පූජා කරද්දී මාත්පල මානිසංස වෙනවා කියලා උන්වහන්සේ සත්‍යක්‍රියාව කරනකොට සාමුලිම විශාලා මහනුවර දුර්භික්ෂ ඉවරයි. ආය හැටගත්තේ නැහැ. ආමනුස්සවී සාමුලින් ඉවරයි. රෝග බී සාමුලින් ඉවරයි. නැත්තටම නැති වුණා. නැති වුණා කියන්නේ අවසන්.
ඉවරට විවර කළා. කොච්චර විපාකද. එතකොට ඊළඟට කියනවා ඉමේ සංච පනාං ආසු චතුන්න සතිපට්ඨානම් භාවිතත්තා බහුලී කතත්තා පර සත්තානම් පර පුග්ගලානං ඉන්ද්‍රිය පරෝපරියත්තං යථාභූතම් පජානාති. අනුරුද්ධ මහරහතන් වහන්සේට තියෙනවා ඕනෑම සත්‍යයකගේ අනෙක් සෑම සත්‍යයකුගේම ඉන්ද්‍රිය ධර්ම දැකීමේ හැකියාව. අපි අහලා තියෙනවා එක තිබ්බ කියලා. කාටද? බුදුරජාණන් වහන්සේට සුවිශේෂී කියලා. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේටත් තියෙනවා. කොහොමද මෙයාගේ ශ්‍රද්ධාව මේ මට්ටමේ, මෙයාගේ වීරිය මේ මට්ටමේ, සිහිය මේ මට්ටමේ, සමාධිය මේ මට්ටමේ, ප්‍රඥාව මේ මට්ටමේ දියුණු වෙන්නේ මේ ක්‍රමයට? මේ විදිහට කතා කරද්දි මෙයාට දියුණු වෙලා එනවා. මේ විදිහට හැසිරෙද්දි මේක මෙයාගේ දියුණු වෙලා එනවා. ඔක්කොම පේනවා. අනුරුද්ධ මහරහතන් පේනවා මෙයා මේ විදිහට කටයුතු කරද්දි මේක එනවා. උන්වහන්සේ කොච්චර නිහඬද. ඒ චරිත නිහඬයි. හරි පුදුමයි. නිහඬ චරිත. හැකියාව තියෙනවා. උන්වහන්සේ කියාගෙන යන්නේ. දැන් මේක මේ කියන්නේ කාටද මේ? සාරිපුත්ත මහා රහතන් දන්නවා මෙතනින් කිව්වට නේද? අවඩක් වෙන්නේ නැහැ. යහපතක් වෙන්නේ මෙවැනි උත්තමයන් වහන්සේ නමක් ගැන සිත පහදවා ගැනීමෙන්ම. මහත්ඵල මානිසංසවන්නේ නේද? මෙවැනි උත්තමයන් වහන්සේ නමකට පුද පූජා අදාපේ රහතන් වහන්සේලා විශ්ී දම්පැම් පූජා කළා. රහතුන්ගේ ගුණ සිහි කරලා, සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා සම්බුද්ධ පූජාව දිනපතා අපි පවත්වනවා. විපාකයෙන් නැද්ද ඒ විදිහටම? ඈ එන්නේ. නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මිලින්ද රජ්ජුරුවෝ, ස්වාමීනි නාගසේනියන් වහන්සේ, ඔබ වහන්සේලා කියනවා බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වන්න වන්දනාමාන කරන්න. බුදුරජාණන් වහන්සේ කෝ පුද පූජා පිළිගන්න? ඔබ වහන්සේලා කියනවා නම් බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වද්දී බුදුරජාණන් ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන විපාකෙ එහෙම එනවා කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ පුජ පූජා පවත්වන ඒවා පිළිගන්න ඕනේ. පිළිගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේවා පිළිගන්නවා නම් උන්වහන්සේ පිරිනුවම් පාලා නැහැ. උන්වහන්සේ පිරිනුවම් පාලා නැත්තම් උන්වහන්සේ අරහත්ත්වේ සාක්ෂාත් කරලා නැහැ. එහෙනම් උන්වහන්සේ පුද පූජාවන්ට සුදුසු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ පුද පූජාවන්ට සුදුසු කෙනෙක් නෙමෙයි. අය උන්වහන්සේ පිරිනුවම් පාලා නැහැනේ පිළිගන්න ඕන. එහෙනම් ඔබ වහන්සේලා කියනවා නම් උන්වහන්සේලා පිරිනුවම් පාලා කියලා, එහෙනම් මේ පූජාවල් පිළිගන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේක වන්ද සහිත දෙයක්. ඔය පූජාව පූජා කළා කියලා ඒක විපාකයක් එන්නේ කොහොමද කියලා පිළිගන්න නැතුව මොකද හිතෙන්නේ? ආන් රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගන්න අද්විතීය ඥානය. ඔන්න විසඳනවා. තරකයට ගෝචර නෑ මේක. ඔන්න බලන්න කියනවා රජතුමනි, තථාගතයන් වහන්සේ පිරිනුවම් පාන්න කලින්මයි වදාලේ. මොකද්ද වදාලේ? ආනන්දේ, තථාගතයන් වහන්සේගේ පිරිනුවම් පෑමෙන් පස්සේ මේක අතීතයට ගිය ධර්මයක් නේ, අතීතයට ගිය සාස්ත්‍ර කෙනෙකුගේ ධර්මයක් නේ. දැන් තථාගතයන් වහන්සේ නෑනේ කියලා හිතන්න එපා. මේ ධර්මයත් විනයත් දෙක සාස්ෘත්වයේ තියන්න කිව්වා. මේ ධර්මයත් විනයත් දෙක පාවිච්චි කරමු. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද ඔව් මා දකී. ධම්මං හි පස්සතෝ වක්කලි යෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකින්නද වක්කලි ඔව් මාව දකින්න කියලා වදාලා නේ. ලස්සන උපමා ටිකක් කියනවා රජතුමනි. මහා ගින්න ඇවිලි 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 ගිහිල්ලා නිවිලා යනවා. රජතුමනි, මහා ගින්න ඇවිලි ඇවිලි ගිහිල්ලා නිවිලා ගියාට පස්සේ මිනිස්සුන්ට ගිනි අවශ්‍යතාව එනකොට
මේ වීගාන දණ්ඩ නේකාලි තිබ්බේ. වීගාන දණ්ඩ පාවිච්චි කරලා මිනිස්සු ආපහු ගිනි නිපදවන්නේ නැද්ද කියලා අහනවා. නිපදවනවා කියනවා. බුදුරජාණන් වහන්සේ මහා ඝන අන්ධකාරය නැති කරලා මේ මනුස්ස సంతානිය ආලෝකමත් කරලා ඇවිලි ඇවිලි තියලා නිවිලා ගියා කියනවා. මිනිස්සු රාග ගින්නෙන් දැවෙනකොට, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් දැවෙනකොට, කෙලෙස් දාහයෙන් පීඩාවටපත් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් විනයත් පාවිච්චි කරලා අර කෙලෙස් ගිනි නිවලා දාන්නේ නැද්ද කියලා අහනවා. ඈ බුදුරජාණන් වහන්සේ ඕනිද? නෑ, ධර්මයත් විනයත් පාවිච්චි කරලා කෙලෙස් ගිනි නිවලා දානවා කියලා. ඊළඟට කියනවා රජතුමනි, මහා සුළඟ කමාගෙන හමාගෙන ගිහිල්ලා අවසන් වෙලා යනවා. මිනිස්සුන්ට දැන් මේක සුළං අවශ්‍යතාව වෙනකොට අවාං වලින්, විජිනිපත් වලින්, වටාපත් වලින් ආයි සුළං නිෂ්පාදනය කරන්නේ නැද්ද කියලා අහනවා. නිෂ්පාදනය කරනවා. බුදුරජාණන් වහන්සේගේ මහා කාර්ණික සිත, මහා කාර්ණික මෙත් සිසිල දස දිසාවේ පැතිරිලා ගිහිල්ලා මනුස්ස సంతානේ කෙලෙස් ගිනිවලින් නිවි ගියා. ඒ කෙලෙස් ගිනිවලින් නිවි ගියාට පස්සේ තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ මිනිස්සු ධර්මයත් විනයත් පාවිච්චි කරලා ආපහු අර කෙලෙස් ගිනි නිවා ගන්න නැද්ද කියලා අහනවා. ඈ ඊළඟට කියනවා රජතුමනි, තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී දෙව් මිනිසුන් තථාගතයන් වහන්සේට පුද පූජා පැවැත්තුවා. දිව්‍ය වටිනා වස්තු පූජා කළා, උපස්ථාන කළා, බ්‍රහ්ම රාජෝ වන්දනා කළා, සක් පිම්බා, සක් දෙවිඳු, විජිනිපත් සැලුවා, චාමර සැලුවා. නමුත් තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී ඒ කිසි දෙයකට නොඇලී වැඩ සිටියේය. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී පවා ඒ කිසි දෙයකට නොඇලී නොපිළිගත්සේක. කිසි දෙයක් පිළිගත්තේ නැහැ, නොඇලීම වැඩ සිටිසේක. ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මේවා පිළිගත්තේ නැත්නම් දැන් පිළිගන්න ඕනිද කියලා අහනවා. දැන් පිළිගන්න ඕනිද කියලා අහනවා. ලස්සන උපමා ටිකක් වදාලා රජතුමනි, මේ මිනිස්සුන්ගේ හරක්ගේ එළු බැටළුවන්ගේ සත්තුන්ගේ බඩවල්වල පණුව හට ගන්නවා. දර මුණුබුරෝ පටන් පරම්පරා පිටින් මේ පණුව හට ගන්නවා. රජතුමනි, මේ පණුව හට ගන්නකොට මිනිස්සු පිළිගන්නවද කියලා අහනවා. අනේ මගේ බඩෙත් පණුව හට ගනීවා, මගේ බඩෙත් හැරගෙන හට ගනීවා කියලා පිළිගන්නවද කියලා අහනවා. නෑ කියනවා. රජතුමනි, බඩේ හට ගන්න පණුවත් පිළිනොගනිද්දී වැඩෙනවා නම්, ධර්මුණු පුරෝ පටන් වැඩෙනවා නම් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන දේ ඔක්කොම පිළිගන්න ඕනිද කියලා අහනවා විපාකෙන්න. රජතුමනි, මේ මහා පෘථුවියට බීජෝ වැඩෙනවා, වැටෙනවා. වැටුණට පස්සේ පොළොවේ තියෙන සාරය අරගෙන රූක්ෂ ගස් බවට පත් වෙනවා. ඒ රූක්ෂ ගස් බවට පත් වෙද්දි රජතුමනි, දවැන්ත රුක්ෂයන් බවට පත් වෙද්දි මහා පොළොව පිළිගන්නවාද කියලා අහනවා. අනේ මගේ උඩ ගස් වැඩේවා කියලා. රජ්ජුරුව කියනවා, ස්වාමීනි, මේ හිත් පිට නැති මහා පොළොව කොහේ පිළිගන්නද කියලා අහනවා. රජතුමනි, හිත් පිට නැති මහා පොළොවත් පිළිගන්නේ නැත්තම් ගසුත් වැඩෙනවා නම් තථාගතයන් වහන්සේ ඔක්කොම පිළිගන්න ඕනිද කියලා අහනවා. ඕනේ කියනවා. නන්දක යක්ෂයා සාරිපුත්ත මහරහතන් වහන්සේට ටොක්ක යන්න කිව්වා. ටොක්ක යනලා නිරේට යනකොට සාරිපුත්තයන් වහන්සේ පිළිගත්තද කියලා ඇහුවා. මෙයාගේ නිරේට යෑම. රජ්ජුරුව කියනවා, ස්වාමීනි, මහා මේරු පර්වතයේ සුණු විසුණු වෙලා ගියත්, මහා පෘථුවේ සුණු විසුණු වෙලා ගියත් සාරිපුත්තයන් වහන්සේ කෙනෙකුගේ දුගතියට යාමක් කැමති වෙන්නේ නැහැ. කොහේ පිළිගන්නද කියලා ඇහුවා. එහෙමනම් රාජතුමනි, සාරිපුත්තයන් වහන්සේ අරයගේ දුගතියට යාම පිළි නොගනිද්දී එයා දුගතියට ගියා නම්, කර්මයේ සේ සකස් වුණා නම්, අද උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වද්දී
ඇයි සුගතීට නොයන්නේ? ඇයි ඒකීපාක යන්න පැතිරන්න ඇත්තේ? ඒනම් ඔක්කොම පිළිගන්න ඕනේ පිළිගන්න ඕනේ නෑ. රජතුමනි, සුප්පබුද්ධ රජ්ජුරුවෝ චිංචිමානයිකා දේවදත්ත නිරේට යාම බුදුරජාණන් වහන්සේ පිළිගත්තද කියලා ඇහුවා. නෑ කියනවා. ඒනම් රජතුමනි, ඒවා පිළිනො ගැනෙද්දී ඒ පිරිස දුගතී ගියානම් අද පුද පූජා පවත්වද්දී මිනිස්සු සුගතියේ නොයාවිද? විපාකේ නොයේවිද? ඒනම් රාතන් වහන්සේලා උදෙසා උදෑසන පටන් අද අපි පුද පූජා පවත්වපේ නිෂ්ඵලද? වඳ රහිතද? වඳ වෙලාද? විපාකේ නැද්ද වගේ? කොච්චර විපාකද නේද? රාතන් වහන්සේ කියන වචනේ ඇසීමත් දුර්ලභයි. නික්ලේශී උතුමෙක් ගැන අසන්ද ලැබීමත් දුර්ලභයි නේද? ඊළඟට කියනවා, මේ මනෝ අවබෝධයක්, මේ ඉන්ද්‍රිය පරෝ පරියප්ත ඥානය, ඕනෑම සත්‍යයකගේ සෑම ස්වභාවයක්ම මනාකට අවබෝධ කළ අනුරුද්ධ මහරහතන් වහන්සේ සීකරලාද අපි දම්පැම් පූජා නොකළාද? පූජා කළා. ඊළඟට කියනවා, සාරිපුත්තේ, මා සතර සතිපට්ඨානී වැඩූ නිසා, බහුල බහුල වශයෙන් වැඩූ නිසා, ජාන විමෝක සමාධි සමාපත්තීනං සංකිලේ සංවෝධානං උට්ඨානං යථාභූතං පජානාති. ධ්‍යාන සතර, ධ්‍යාන පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යාන සමාපත්ති. ඊළඟට නිරෝධ සමාපත්ති ආදී සමාපත්ති. ධ්‍යාන විමෝක, අට විමෝක්ෂ සමාධි සමාපත්ති. ඒ කෙලෙස් සහිත මේ පවතින ඇටි, මේ කෙලෙස් වල නිදහස් වෙලා යන හැටි, ඒ නැගී හිටින ඇටි, ඊළඟට මේකෙන් නිදහස් වෙලා යන හැටි, ඒවට සමෝදින හැටි, ඒ සියල්ල පිළිබඳ ඕනෑම සත්‍යයකගේ ස්වභාවයක්, ඕනෑම ආකාරයක් පිළිබඳ මනා අවබෝධයක්, මනා වැටහීමක්, පිරිපුන් අවබෝධයක් තියෙනවා. කාටද? අනුරුද්ධ මහරහතන් වහන්සේට. මේක හැබැයි පිංගතුනි, මේ සාමාන්‍යයෙන් බුදු කෙනෙකුට තමයි මේ දසබල ඥාන පිහිටන්නේ. නම් සුවිශේෂී ශ්‍රාවකී මේ ගෞතම බුදු සසුනේ වැඩි ඉඳලා තියෙනවා. ඒ කවරෙක්ද? අනුරුද්ධ මහරහතන් වහන්සේ. මුල සූත්‍ර පිටකේ, වින පිටකේ, මුල බුද්ධ දේශනා සියල්ලටම බැලුවොත් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේට විතරයි මේක පිහිටලා තියෙන්නේ. වෙන කාටවත් පිහිටලා නැහැ. මේ ඥාන ටික පිහිටලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ හැරුණට පස්සේ. මේ ටික පිහිටලා තියෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේට. මේක මොකද? මේක අවසානෙට තියෙනවා. අවසානෙට මේ සංයුත්තේ, අනුරුද්ධ සංයුත්තේ කිය අවසානෙට රහතන් වහන්සේලා පොත්වල ගාන්තාරූඪ කරද්දිත්, ඒ වගේම සංගායනා කරද්දිත් විශේෂයෙන්ම හයිලයිට් කරලා යට ගාතාවක් දාලා තියෙනවා, මේ දේශනා බුදුරජාණන් වහන්සේගෙම යසාගත්තේ කියලා. ඒ කියන්නේ සැකයක් එන්න පුළුවන්. ඇත්තටම මේ අනුරුද්ධ මහරහතන් වහන්සේට මේවත් මේ ඥාන පීඨල තිබ්බාද කියලා. මොකද බුදුරජාණන් වහන්සේලාට සුවිශේෂී ඥාන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අනුරුද්ධයන් වහන්සේට මේවා තිබ්බා කියලා. ඒකට අනුරුද්ධ මහරහතන් වහන්සේ කොච්චර එනම් ප්‍රබල බලවන්ත චරිතයක්ද, ශ්‍රේෂ්ඨ චරිතයක්ද නේද? අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ දිවස්ලාභීන් අතර ආග්‍රහි කියලා විතරයි. දැන් බලන්න, මේ සම්බුදු ඥාන දරාගෙන වැඩ සිටියේ, දසබල ඥාන මොකක් වඩලද මේ ලබා ගත්තේ? සතර සතිපට්ඨානේ වඩලා. එහෙනම් සතර සතිපට්ඨානේ කියලා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. ඉමේ සංච පනාං ආවසු චතුන්නම් සතිපට්ඨානම් භාවිතත්තා බහුලීකතත්තා අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරති. අනේක නේකාරේ කල්ප ලක්ෂ කෝටි ගණන් ආපස්සට සීකිරීමේ හැකියාව පුබ්බේ නිවාසානුස්සති ඥානේ ලබා ගත්තා. ඊළඟට උන්වහන්සේටම සුවිශේෂී වූ දිබ්බ චක්කු ඥානේ ස්වභාවයෙන්ම පිහිටලා තියෙන උන්වහන්සේට මොකද්ද? දිවස් නුවණ. ඒක නම් උන්වහන්සේට සසරේ පිනක් උපකාර වුණේ. සසරේ පහම්පත්තු කරන ඒක විපාකයක්.
සම්බුදුරජාණන් වහන්සේලා උදෙසා පාම් පූජා කිරීමේ විපාකයක් ඇවිල්ලා තිබෙන්නේ. දිවස් නුවණ උපදවන්න. එතකොට බලන්නේ සකස් වෙලා තියෙන ආකාරය ඊළඟට අන්තිමට තියෙන උන්වහන්සේට ආසවක් කියනානේ සියලු කෙලෙස් සංසිදුවලා ආශ්‍රෝ සියල්ල ක්ෂේ කරලා ආසවක් කියනානේ ලබලා තිබ්බා. සුවිශේෂී චරිත ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ වැඩ සිටි නිර්මල චරිත පාරිසුද්ධ චරිත ගෞතම බුදුසසුන බැබලෝ ඒ නිකෙලෙස් රහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගියා මේ මනුස්ස ලෝකයේ. දෙව් මිනිස් ලෝකයේ වැඳ වැටුණා ඒ රහතන් වහන්සේලා ඉදිරියේ. රහතුන් පිටුපස දෙව් මිනිසුන් වැඳ වැඳ යනවා. ඒද මට මතක එක තැනක තියෙන බුදුරජාණන් වහන්සේ අර වේළුවනාරාමේ පූජා කරන්න ආරාධනා කළාම බිම්බිසාර රජුරෝ සක්දිවිඳු තරුණ කුමාරයෙකුගේ වේශයක් අරගෙන ඉස්සරහින් යනවා. බෙරයක් ගගහා යනවා. සුජා අසුර කන්‍යාව නටනටා යනවා. අර කවුද සක්දිවිඳු තරුණ කුමාරයා ඉස්සරහින් නටනටා යනකොට මිනිස්සු ආනවා කවරෙක්දයි සක්දිවිඳුනේ ලස්සනයි තරුණ කුමාරයෙක් නටනටා යනවා. කවරෙක්ද මේ නටනටා යන සුන්දර තරුණයා කවරෙක්ද බුදුරජාණන් වහන්සේද බුද පූජා පවත්වන තරුණයා කවරෙක්ද කියලා සක්දිවිඳු කියනවා. දන්තෝ දන්තේහි සහ පුරාණ ජටිලේහි විප්පු මුත්තෝ සිංගිනික්කස්ස වන්නෝ රාජගහම් පාවිසි භගවා. දමනීට පත් වූ මනාකට දමනීට පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹරන් පැහැ ඇති බුදුරජාණන් වහන්සේ පුරාණ ජටිලු දහසක් රාතුන් පිරිවරාගෙන රජගහ නුවරට වැඩිසේක කිය නටනට යනවා. පුද පූජා පවත්වන කුච්චර පුද සත්කාර කළාද කියන්නේ අහස යම් තාක් සත්‍යෝ සිටියානම් ඒ සියලු සත්‍යයෝ බුදුරජාණන් වහන්සේට පුද පූජා පිණිස නටනවා. ජලයේ යම් තාක් සත්‍යෝ සිටියානම් ඒ සියලු සත්‍යයෝ බුදුරජාණන් වහන්සේට පුද පූජා පිණිස නටනවා. ගොඩබිම යම් තාක් සත්‍යෝ සිටියානම් ඒ සියලු සත්‍යයෝ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සංඝරත්නයට පුද පූජා පිණිස නටනවා. මෙවැනි මහා ශ්‍රාවක සංඝරත්නයක් පිරිවඩා ගෞතම බුදුසසුන බැබලෙව්වා. ගෞතම බුදුසාසනේ පිහිටෙව්වා. කවුද? බුදුරජාණන් වහන්සේ. දෙව් මිනිසුන් දමනය කළා. දෙව් මිනිසුන්ගේ චිත්ත සන්තානය සුවපත් කළා. අපි මේ ආනකොට සංසිඳිලා නැද්ද? උන්වහන්සේගේ අනුත්තර පුරිසදම්ම සාරතී ගුණය අදටත් එලෙසම බබලනවා. උන්වහන්සේගේ අනුත්තර පුරිසදම්ම සාරතී ගුණයට අදටත් අපි දමනය වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ජීවමාන වන්නේ නෑ. උන්වහන්සේ කලින්ම දේශනා කළ ආනන්දේ තථාගතයන් වහන්සේගේ පිරිනවම් පෑමෙන් පස්සේ දැන් සාස්ෘන් වහන්සේ නැහෙනි කියලා හිතන්න එපා. ධර්මයත් විනයත් දෙක ඔබේ සාස්ෘන් වහන්සේ වන්නේය. හරිනේ දේන හරිනේ. එහෙනම් අපිට ධර්මයක් තියෙනවා විනයක් තියෙනවා. පිඟුතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිසරණ ලබන්න අවස්ථාව තියෙනවා දැන් අපිට. පොඩ්ඩ පොඩ්ඩ හරි අපි ධර්මයේ පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. සතර සතිපට්ඨානේ අපි පාඩම් කර ගන්න ඕනේ. පාඩම් කරගෙන පොඩ්ඩ පොඩ්ඩ ඒක මතක තියාගෙන ටික ටික පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. දැන් බලන්න අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ සියල්ල ලැබී කුමක් වඩලද? සතර. අපිට අකුරකවත් වෙනසක් නැතුව අද තියෙනව නේද හිමම? අපිට නැත්ති මොකද්ද? ඒක වඩන්න ශ්‍රද්ධාව නැහැ. ඒක වඩන්න පුළුවන් මට්ටමට වීරිය නැහැ. ඒක වඩන්න පුළුවන් මට්ටමට සිහිය නැහැ. ඉන්නේ කොහෙද කියලා සිහිය නැතිකොට, කරන්නේ මොනවද කියලා සිහිය නැතිකොට නේද අපි මේ කොහේ යන ගමනක්ද යන්නේ? ඒ නිසා පින්වත්නි අපිට ලැබිච්ච දුර්ලභ වාසනාවක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ හමු වෙච්ච එක. ඒ නිසා
ටික ටික අපි අදන් ආමිස පූජා කරන ගමන්ම ආමිස පූජාව වගේම ප්‍රතිපත්ති පූජාවටත් මුල් දන දෙන්න. අපි රහතන් වහන්සේලා උදෙසා දම්පැන් පූජා කර කර පින්දාම් රැස් කරනවා. චෛත්‍යරාජන් වහන්සේලාන්ට ධාතුන් වහන්සේලාන්ට වන්දනාමාන කර කර පින්දාම් රැස් කරනවා. මේ පින්දාම් රැස් කර කර අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්න සසරෙන් එතෙරට යන්න නෙනි. එන යන්න ඉබේ බෑ. ඉබේ යන එක නෑ. එහෙනම් මේක වඩන්න ඕනේ. දැන් රැස් කරපු පින තියෙනවා කියලා වඩන්න පටන් ගන්න ඕනේ. බණ භාවනා කරන්න පටන් ගන්න ඕනේ. සතර සතිපට්ඨානේ වඩන්න පටන් ගන්න ඕනේ. නැත්තම් පින තියෙනවා දැන් වැඩෙයි කියලා හිටියට වැඩෙන්නේ එහෙම වැඩෙන්නේ නෑ. එහෙනම් පොඩ්ඩ 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 ධර්මයේ මාර්ගයේ වඩන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කරන්න ඕන. පින රැස් කරන ගමන් අර පැත්තත් ගියොත් සමකර කර යන්න පුළුවන්, සමානව යන්න පුළුවන්. දැන් එහෙනම් අද විශාල පිනක් රැස් වුණා කියලා මොකද්ද කරන්න ඕනේ? එහෙනම් අද රැස් වෙච්ච පින අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න උපකාර වේවා, සතර සතිපට්ඨානේ වඩන්න උපකාර වේවා නේද? එහෙම හිතලා ආපහු හිත හදා ගන්නවා. එතකොට අපිට මොකද වෙන්නේ? ඡන්ද ඉද්ධිපාදේ වැඩෙනවා. සතර සතිපට්ඨානේ වඩන්න කැමැත්ත ඇති වෙනවා. සසරෙන් එතෙරට යන්න. එතකොට අපි විමසන්න පටන් ගන්නවා. විමාංසා ඉද්ධිපාදේ වැඩෙනවා. වීරි ඉද්ධිපාදේ වැඩෙනවා. මේකෙන් ගැලවිලා යන්න උනි කියලා වීරි. එහෙම නැත්නම් දැන් පින රැස් වෙනවා, පින රැස් වෙනවා කියලා එතනම හිටියොත් පින රැස් වෙනවා පාරක් වෙඩෙන්නේ නැති වෙයි. මාර්ගයක් වෙඩෙන්නේ නැතිවේ. ඒ නිසා ඒ දෙකම පුරුදු කරගෙන යන්න ඕනේ. ඒ නිසා අපි පින්දාම් රැස් කරන ගම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා සතර සතිපට්ඨානේ වඩලා දැන් අපි මේ පිළිසරණ ලැබූ පිරිස ගැන ඉගෙන ගත්තා. ඒ පිළිසරණ ලැබූ පිරිස බවට පත් වෙන අපටත් ධර්මයේ අවබෝධ කරගෙන සසර දුකේ නිදහස් වීමේ දුර්ලභ වාග්ය වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දුරුතු පුරපසලොස්සක පුණු පොහෝ දින ශ්‍රද්ධා රූපවාහිනිය මේ ඔබට සජීවී දහම් දේශනාගෙන එන විශේෂ විකාශය. දැන් ගිලන්පස විවේකයේ ලැබෙනවා මේ පුණ්‍ය භූමියට පැමිණි සීලු දෙනාටත් ඔබටත්. මේ ගිලන්පස විවේකයෙන් පසුව අපි ආවෙනවා ධර්ම සාකච්ඡාවට. එතෙක් අපි ශ්‍රද්ධා ප්‍රධාන පාලක සම්බන්ධතා මැදිරිට දැන් සම්බන්ධතාවේ ලබා දෙනවා. නමෝ බුද්ධාය.